හොඳයි, ගුඩ් මෝර්නින් ඔලසල දිනාටම. අද දවසේදී අපි එකතු වෙලා තියෙන්නේ අපි අපොස උසස් පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂය යටතේ. අපිට අද දවසේදී තියෙනවා මෙතෙක් අපි ඉගෙන ගත්ත පයිතන් පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. 2019 18 සහ 17 කියන වර්ෂවල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක. අපි ඉස්සල්ලා බලමු 2019 වර්ෂයේ MCQ කොහොමද ඇවිල්ලා තිබුණේ කියලා මේ Python පාඩමෙන්. ඉතින් ගොඩක් වෙලාවට අපේ Python පාඩම දිහා බැලුවම හැමතිස්සෙම වගේ හැම අවුරුද්දකම ඕගොල්ලෝ නිරීක්ෂණය කරන්න බහුවර්ණ ප්‍රශ්න පහක් හයක් අනිවාර්යෙන් එනවාමයි. ඉතින් ගොඩක් වෙලාවට මේ බහුවර්ණ ප්‍රශ්න වලට අනිවාර්යෙන්ම ෆ්ලෝ චාට් එකක් එනවාමයි. එක ප්‍රශ්නයක් එනවා කෙලිම ෆ්ලෝ චාට් එකකින්. ඒ වගේම ඇතැම් අවුරුද්දවල ව්‍යුහගත රචනා වලටත් යම් කොටසක් ඇවිල්ලා තියෙනවා. ව්‍යුහගත රචනා වල එක ප්‍රශ්නයක එක උපකොටසක් හැටියට ඇවිල්ලා තියෙනවා. සමහර විට ඒක එන්න පුළුවන් නොඑන්න පුළුවන්. හැබැයි දරුවනේ රචනා ප්‍රශ්නවලදී නම් අනිවාර්යෙන්ම එකක් එනවාමයි. ඒක ඔයාලට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් කොටසක් ඒක. ඒක නිසා අපිට මේ මේ ෆ්ලෝ චාර්ට් සහ මේ Python කියන එක දෙකම අපිට සම්මිශ්‍රණය කරලා ප්‍රශ්නයක් එන නිසා අපි ඒවා ගැන අවධානය යොමු කරමු. දැන් මම කැමති අවධානය යොමු කරන්න 2019 අවුරුද්දේ අංක 40 සහ 41 වෙන බහුවර්ණ ප්‍රශ්න දෙක ගැන ඔයාලට අපි අවධානය යොමු කරමු. ඉතින් 40 වෙනි ප්‍රශ්නේ දිහා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ දෙකටම ඇත්ත වශයෙන්ම මේ ගැලීම් සටහනක් අදාළ වෙනවා. ඒකයි මම මේ දෙකම එකට ඔයාලට පෙන්වන්නේ. ගැලීම් සටහන දිහා බැලුවම අපෙන් අහන්නේ මේකට අදාළ කොමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා 40 වෙනි ප්‍රශ්නේ. එතකොට 40 වෙනි ප්‍රශ්නේ ඔයා බැලුවොත් මේ වෙලාවේදී ප්‍රකාශ තුනක් තියෙනවා ABC කියලා. ආදාන 8ක් ලබා ගනීවි කියලා තියෙනවා. ආදාන ඇති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රදානය කරයි කියනවා. සියලුම ආදාන ශූන්‍ය වුවොත් ප්‍රතිදානය ශූන්‍ය වේ කියලා තියෙනවා. මෙතනදී මොකක් වෙයිද ඇත්ත වශයෙන්ම? ඔයාලා බලන්න හොඳට මේ ෆ්ලෝ චාට් එක දිහා බැලුවොත් ඔයාලට පේනවද 8i කියලා වේරියබල් එකක් අරගෙන තියෙනවා ආරම්භයේදීම. ඊට පස්සේ ඒක 8ට සමාන කරලා රිසල්ට් කියලා එකක් තියෙනවා. ඒක 1ට සමාන කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් ඒකේ n අකුර කියලා එකක් තියෙනවා, වේරියබල් එකක් අරන් තියෙනවා n ආදානය කරන්න. ඒ කියන්නේ යම්කිසි n කියලා සංඛ්‍යාවක් ආදානය කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරිද? එතකොට යම්කිසි n කියලා සංඛ්‍යාවක් ආදානය කරන්න කියලා කියලා තියෙනවා. එහෙම වුණොත් මොකද එතන වෙන්නේ? අපි බැලුවොත් මේ අවස්ථාවේදී මේ ෆ්ලෝ චාර්ට් එකේ ස්වභාවය දිහා බැලුවාම දැන් n කියලා සංඛ්‍යාවක් මුලින්ම යම්කිසි සංඛ්‍යාවක් ඉන්පුට් කරාම එතනදී මේක බලනවා බිඳුවට වඩා අඩුද වැඩිද කියලා. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ දරුවනේ අපි යම්කිසි සංඛ්‍යාවක් ඉන්පුට් කරගෙන යන ඒ ඉන්පුට් කරන සංඛ්‍යාව බිඳුවට වඩා විශාලයි නේද? ඒ කියන්නේ ධන සංඛ්‍යාවක් නම් ඒක කලින් තියෙන අපි ඇතුළත් කරපු සංඛ්‍යාවෙන් ගුණ කරන එක තමයි කරන්නේ. දැන් මේ අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේදී අපි ධන සංඛ්‍යාවක් ඇතුළත් කළොත් රිසල්ට් එක 1 කියලා තියෙන්නේ. එතකොට 1ෙන් ගුණ කරනවා ඒ ඇතුළත් කරන සංඛ්‍යාව. මෙතන i කියලා ගන්න දරුවනේ කවුන්ටර් වේරියබල් එකක් හැටියට. ඒ කියන්නේ මේ ඔයාලට පේන බැලු බැලමටම මේකේ ලූප් එකක් ධාවණය වෙන්නේ. මේ ලූප් එක දහවණය වෙනකොට මේ ලූප් එක නතර වෙන්න ඕනේ යම්කිසි තැනකදී. එහෙමනම් ලූප් එක නතර වීම සඳහා තමයි i කියන කවුන්ට් එක අරගෙන තියෙන්නේ. එතකොට ඒ අනුව අපිට තේරෙනවා i කියන වේරියබල් එක දිහා බලද්දී 8ට සමාන කරලා තියෙනවා. එහෙමනම් ඒ කියන්නේ ඉලක්කම් 8ක් තමයි මෙතන
එයා ලබා ගන්න. ඒ කියන්නේ ආදාන 8ක්. සංඛ්‍යා 8ක් ඇතුළත් කරලා ඒ සංඛ්‍යා 8ෙන් ධන සංඛ්‍යා පමණක් ගුණ කරගෙන අවසාන උත්තරේ ප්‍රතිදානය කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි ABC කියන ප්‍රකාශ තුන දිහා බැලුවොත් ඔයාලට පේනවද ඒ ආදාන 8ක් ලබා ගනී කියලා කියනවා. ආදාන 8ක් ලබා ගනී කියලා කියනවා ඒ ප්‍රකාශය හරි. I සමානයි 8 කියලා දීලා තියෙන නිසා එතකොට I කියන්නේ ගණන් කරන කවුන්ටර් වේරියබල් එක. එතකොට B තියෙනවා ඒ ආදානයේහි ඇති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රදානය කරයි කියලා. ඔව් ඒකත් අපිට මේ රිසල්ට් සමානයි රිසල්ට්ස් ගුණ කිරීම n කියන ප්‍රකාශයෙන් පේනවා. මේ ප්‍රොසෙස් එකෙන් ඒක පේනවා. සියලුම ආදාන ශූන්‍ය වූ ප්‍රතිදානයේ ශූන්‍ය වේ කියලා එකක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. පළවෙනි ඉලක්කමටම අපි බිංදුව ඇතුළත් කරා කියනකෝ n. බිංදුව ඇතුළත් කරායින් පස්සේ දරුවනේ මෙතනට ආවහම ඔයාලට පේනවා n කුඩා හෝ සමානයි බිංදුව කියලා. එතකොට සමාන කියන අවස්ථාවක් මේකේ තියෙනවා. එහෙමනම් මේ කොන්දේසිය සත්‍යයි. ඒ නිසා දරුවනේ බිංදුව වෙච්ච ගමන් මෙයා මෙතනටයි එන්නේ. මෙන්න මේ කොටසට එන්නේ නැහැ. මේ රිසල්ට්ස් කියන තැනට එන්නේ නැහැ. මෙතන බිංදුව කියන තැනට ආවන් පස්සේ හරිද? මෙතන චෙක් කරලා බලනවා බිංදුවට කුඩාද සමානද කියන එක. එතකොට බිංදුව ඇතුළත් කරා නම් ඔව් කියලා තමයි එන්නේ. මෙන්න මේ පාත් එකට තමයි එන්නේ. එතකොට එහෙම නොවුනොත් තමයි දරුවනේ මේ රිසල්ට්ස් කියන එක ಗುಣ වෙලා එන්නේ. එතකොට රිසල්ට් කියන එක ಗುಣ වෙන්න නම් එකෙන් තමයි ಗುಣ වෙන්නේ. ආරම්භයේදී රිසල්ට් කියන එකේ අගයත් 1යි. එතකොට මෙතෙන්ට ආවට පස්සේ i වල අගය එකකින් අඩු කළා 7යි. ඊට පස්සේ i වල අගය තාමත් බිඳුවට වඩා අඩුද කියලා චෙක් වෙන්නේ තාම නෑ. ඒ නිසා මෙතෙන්ට එනවා. එතකොට ඔය විදිහට දරුවනේ බිඳුම 8ක් ඇතුළත් කළත් කුමන අවස්ථාවකදීවත් මෙන්න මේක යන්නේ නැහැ. මේ ප්‍රකාශය පාස් කරන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? උත්තරය 1 කියලා තමයි රිසල්ට්ස් වලින් පෙන්වන්නේ. උත්තරය 1 කියලායි රිසල්ට්ස් වලින් පෙන්වන්නේ. ඒ නිසා ප්‍රතිදානය 1 කියලා තමයි පෙන්වන්නේ. ඒ නිසා දරුවනේ මේකට උත්තරය A සහ B පමණයි කියලායි අපිට ගන්න වෙන්නේ. ඔයාලා බලන්න 41 වෙනි ප්‍රශ්නයට උත්තරේ මොකක්ද වෙන්නේ කියලා. ඔව් උත්තරේ එන්නේ 120. මම හිතන්නේ ඔයාලට මේක උත්තරේ 120 එන්නේ කොහොමද කියන එක එකින් එක ඔයාලට අප්ඩේට් කරගෙන ගියොත් බලන්න පුළුවන් වෙයි. මෙතන 3 2 ඍණ 4 4 1 ඍණ 9 5 ඍණ 6 ඍණ 1 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට මෙතනදි ඍණ 1 කියන එක දරුවනේ ගන්නෙ නෑ ඇතුළට. හරිද? ඍණ 1 කියන එක අපි ඇතුළට ගන්නෙ නෑ. මොකද 8 වෙනි එක ඍණ 6 වෙන්නේ. ඒක ගත්තයින් පස්සේ සම්පූර්ණයෙන්ම ප්‍රෝග්‍රෑම් එක නවතින නිසා ඍණ 1 ගන්න අවස්ථාවක් දෙන්නේ නෑ. 120 තමයි උත්තරේ එන්නේ. හොඳයි. මේක ගැන මොකද හිතන්නේ? මේ ප්‍රශ්නෙම තවත් දිගුවක්. ඒකට අපෙන් අහනවා මේ යම් කිසි ප්‍රෝග්‍රෑම් එකක් Python ප්‍රෝග්‍රෑම් එකක් මොකද්ද කියලා. ඔයාලා මොකද හිතන්නේ? මේ ඕනම ප්‍රෝග්‍රෑම් එකක් ඒකට මැච් වෙනවා. මේ තුනම නිවැරදි. අපි යමු 44 වෙනි ප්‍රශ්නය වෙත. පහත දක්වන Python ප්‍රකාශයේ අගය කුමක්ද කියලා. එතකොට දරුවනේ පහත දක්වන Python ප්‍රකාශයේ අගය කුමක්ද? දැන් මේ ප්‍රශ්නේ දිහා බලද්දී ඔයාලට පේනවා වරහන් ඇතුළේ තියෙනවා 100 සහ මෙන්න මෙහෙම තියෙන බෙදීමේ ලකුණු දෙකක්. ඒක මොකද්ද? Python වල විශේෂ සංකේතයක් ඒ තියෙන්නේ. ඔයාලා දන්නවා බෙදීමකදී අපිට දශම සංඛ්‍යාවක උත්තරයක් එනවා නම් අපිට අත්‍යවශ්‍ය නම් සමහර වෙලාවට පූර්ණ සංඛ්‍යාව පමණක් උත්තරේ හැටියට ගන්න. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ ඉරි දෙකක් විතරක් තියෙන මේ සංකේතය යොදා ගන්න. 100 බෙදීම 3. එතකොට පූර්ණ සංඛ්‍යාව පමණයි ඒක ඉන්නේ. කෝෂන් රූල් එක විතරයි. හරිද? ඒ කියන්නේ මේ පූර්ණ සංඛ්‍යාව පමණයි දශම සංඛ්‍යාව. එහෙම නැත්නම් ඉතිරි සංඛ්‍යාව උත්තරේ ඉන්නේ නැහැ. අනිත් එක තමයි මොකද්ද? ප්‍රතිශත ලකුණ. ඒක ඇවිල්ලා බෙදීමකින් ලැබෙන ඉතිරිය තමයි එන්නේ. ඊළඟට අර 4 සහ 8 කියන දෙක අතරේ තියෙන එකක්. 4යි 8යි අතර තියෙන මෙන්න මේක. මේක පයිප් සයින් කියලා අපි හඳුන්වන්නේ. මේ පයිප් සයින් එකේ තේරුම මොකද්ද?
ඕ ගේට් එක තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. දැන් දරුවනේ සාමාන්‍ය මෙතනදී මම අර කිව්ව දෙයක් තමයි මේකේ මේ ප්‍රකාශයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට කොච්චර මේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස් එක ගැන දැනුමක් තියෙනවද කියන එක. ඒ කියන්නේ පයිතන් ප්‍රකාශයක් දිහා බැලුවාම ගණිත කර්මවලදී මුලින්ම සුළු වෙන්න ඕනේ මොකද්ද කියන එක ගැන. අර බෝඩ් මාස් අපි ගණිතයේදී ඉගෙන ගන්නවා වගේ පයිතන් වලත් තියෙනවා මූලික ප්‍රයොරිටි එක දෙන්න ඕනේ ඔපරේටර්ස් මොනවාද කියන එක. එහෙමනම් ඉස්සල්ලාම මේකේ සුළු වෙන්න ඕනේ මොකද්ද? වරහන. වරහන තමයි දරුවනේ මුලින්ම සුළු වෙන්නේ. වරහන ඇතුලේ තියෙන කොටසට තමයි අපි අත ගහන්න ඕනේ. එතකොට එහෙම බැලුවම මොකද්ද සිද්ධ වෙන්නේ? C full quotient එකෙන් බෙදුවා 3න් බෙදුවාම 33ක් වෙනවා. උත්තරේ 33යි. ඔයාලා දන්නවා 100 3න් බෙදුවාම සාමාන්‍ය විදිහට 33.3333 කියලා එන්නේ. ඒ වුණාට මෙතනදී අපි පූර්ණ සංඛ්‍යාව විතරයි මේ ඔපරේටර් එකෙන් ගන්න. ඒ නිසා 33යි. ඊළඟට අපි ඊළඟ ප්‍රයොරිටි එක දෙන්නේ එකම මට්ටමේ ගණිත කර්ම තියෙනවා නම්. දැන් වරහන ඊට පස්සේ වරහනට පස්සේ ඔය බෙදීම මෙන්න මේ පූර්ණ බෙදීම සහ ඉතිරිය මේ තුන එක ලෙවල් එකකට එන්නේ. ඔයාලට ඒ අතින් බලද්දි දැන් වරහන කොටස අපි සුළු කරලා අවසానයි. දැන් තියෙන්නේ එහෙනම් ඊළඟ ප්‍රයොරිටි එක අපි දෙන්න ඕනේ මෙන්න මේකට, මේ මොඩියුලස් එකට තමයි දෙන්නේ, රිමේන්ඩර් එකට. එහෙම කරාම 33 4න් බෙදලා ඉතිරි වෙන උත්තරේ තමයි අපි ගන්නෙ. එතකොට 1. මොකද 8 වරක් අතර 32යි එකක් ඉතුරු වෙනවා. එතකොට 1 තමයි ඉතිරිය තමයි ගන්නෙ. ඊළඟට අපිට ඉතුරු වෙනවා O ඔපරේටර් එක. 1ත් 8ත් අතර O ඔපරේෂන් එකක් සිද්ධ වෙනවා. මේක bitwise operation එකක්. ඒ කියන්නේ bitwise operation එකක් කියන්නේ මොකද්ද? මේ 1 සහ 8 කියන එක ද්විමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඊට පස්සේ 8ත් අපි මේ විදිහට හරව ගත්තා, බයිනරි කරා. දැන් O operation එක. ඔයගොල්ලෝ දන්නවා O operation එකේදී මොකද්ද වෙන්නේ? input එකේ එකක් තියෙනවා නම්, එකේ ඉලක්කමක් තියෙනවා නම් සමස්ත උත්තරය එක. එහෙමනම් දරුවනේ දැන් මෙතනදී පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා එක කියන අගය බයිනරි වලට හැරෙව්වොත් එකම තමයි. 8 කියන එක බයිනරි වලට හැරෙව්වොත් 1.4යි. 1.3යි. දැන් එතකොට මේ එක කියන එකට ඉස්සරහින් දැන් මේ සාමාන්‍ය මේ bitwise operation එකකදී මේ O and ඒ වගේ Python වලදී bitwise operation එකකදී සිද්ධ වෙන්නේ මේ බිටු ගණන සමාන කරගත යුතුයි. බිටු ගණන සමාන කරගත යුතුයි. එතකොට 1 බිංදුව 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 බිංදුවයි 1. පැහැදිලිනේ? එහෙමනම් මොකද වෙන්නේ? බිටු ගණන සමාන කරගන්න තමයි මේ ඉස්සරහට බිංදු තුනක් දාගත්තේ. වටිනාකමට හානියක් වන්නේ නැහැ. එහෙමනම් දැන් දරුවනේ 1යි බිංදුවයි O operation එක සිද්ධ වුණාම උත්තරේ 1යි. මේ දෙක වෙන වෙනම ගත්තොත් බිංදුවයි, මෙතන බිංදුවයි 1යි. ඒත් උත්තරය 1යි. එහෙමනම් මොකද්ද අපේ අවසාන උත්තරය වෙන්නේ? ඔන්න උත්තරය 9. ඒක දශම සංඛ්‍යාව බවට පරිවර්තනය කළාම උත්තරේ 9යි. වඩ පේනවා නේද? right පොඩ්ඩක් බලන්න නැවත ඒ දිහා. 1 බිංදුවයි 1 බිංදුවයි 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 1 1 1 බිංදු 2 1. ඒක ඩෙසිමල් වලට හැරෙවුවාම 9යි. එහෙනම් උත්තරය 9. ඔන්න Python ප්‍රකාශනයේ අගය අපි හොයාගත්ත විදිය. මෙන්න ඊළඟ එක ඒ අවුරුද්දේ 45 වෙනි ප්‍රශ්නය. ABC ආදානය ලෙස ක්‍රියාත්මක කළ විට ලැබෙන ප්‍රතිදානය කුමක්ද කියලා අපෙන් අහන්නේ. මොකද්ද වෙන්නේ? result 1 කියලා එකක් තියෙනවා. එතකොට මෙන්න මේ ෆන්ක්ෂන් එක ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මේ input එකෙන් අපි දැන් මේ ABC කියන එක ආදානය කරා. මේ len වරහන් ඇතුලේ s කියලා තියෙනවා. මොකද්ද මේ len වරහන් ඇතුලේ s කියලා කියන්නේ? මේකෙන් අදහස් කරන්නේ යම් කිසි ඉන්පුට් කරාම string මේ 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 variable එකේ දිග කොපමණද, characters කොපමණ ප්‍රමාණයක් තියෙනවාද කියන එකයි. එහෙමනම් ඒක කොහොමද යන්නේ? හරි.
ABC කියලා ප්‍රකාශනයක් ඇතුළට දාගත්තොත් ඔයාලට පේනවා අකුරු 6ක් තියෙනවා. ABC ABC කියලා ගත්තාම අකුරු 6ක් තියෙනවා. හරිද? එතකොට len වරහන් ඇතුලේ S කියලා ගත්තාම එතන ලකුණු 6යි. ඒ කියන්නේ මේ මේ වැලියු එක සම්පූර්ණයෙන්ම 6ක් කියන එක තමයි එන්නේ. එහෙමනම් මෙතනදී අපි චෙක් කරලා බලන්න මොකද්ද? මොකද්ද මෙතන චෙක් කරලා බලන්නේ? 6 3ට වඩා විශාලද කියලායි චෙක් කරලා බලන්න මුලින්ම. හරිද? 6 3ට වඩා විශාලද කියලා තමයි චෙක් කරලා බලන්නේ. හරි? එතකොට මේ කන්ඩිෂන් එක ට්‍රූ ඒ නිසා රිසල්ට් එක 2යි. හරිද? ඒ කියන්නේ මුලින්ම රිසල්ට් එකේ යගේ දැන් එකට සමාන වෙලා තින්නේ ABC ABC ලෙස ආදානය කරපු නිසා මෙතන 6 වැලියු එකේ ඉන්නේ 6 විශාලයි 3ට වඩා. ඔව් කන්ඩිෂන් එක සත්‍යයි. ඒ නිසා රිසල්ට් එකේ යගේ 2ට රීප්ලේස් වෙනවා. 1 අයින් වෙලා 2 කියන එක රීප්ලේස් වෙනවා. ඊළඟට මෙතනට ඇවිල් එනවා. ඊළඟට දැන් බලනවා 6 කුඩා වේ 6ද කියලා. මේ ප්‍රකාශය වැරදි. මේ ප්‍රකාශය වැරදි. කන්ඩිෂන් එක ෆෝල්ස්. ඒ නිසා මෙතනට එනවා else if එකක් දක්වා එනවා. දැන් චෙක් කරලා බලනවා 6 විශාල වේ 6 කියලා. ඒත් කන්ඩිෂන් එක ෆෝල්ස්. එහෙමනම් මෙතන මොකද්ද වෙන්නේ? else part එකට එනවා. එහෙමනම් result එකේ යගය දැන් 2 තියෙන්නේ. 2 ඉවත් වෙලා 5ට එනවා. එහෙමනම් අවසාන උත්තරේ හැටියට print වෙන්නේ දරුවනේ මොකද්ද? result කියන එකද මෙතන? ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ හැටියට ABC ABC කියලා ආදානය කරනවා. එතකොට length එක මේ variable length එක 6 කියලා ගත්තා. 6 3ට වැඩිය විශාලයි. ඒ නිසා 2 ආදේශ වුණා. නමුත් මේ conditions දෙකම false. ඒ නිසා මෙතනටත් ආවා. කෙලින්ම කොහොම කොහොම කරලා ආවත් මෙතනට ආවම දරුවනේ අවසානයේදී මොකද්ද වෙන්නේ? 5 ආදේශ වුණා. ඒ නිසා උත්තරේ 5 හැටියට display කරා. ඒක තමයි ඒකේ උත්තරේ. හරිද? 46 වෙනි එක දිහා බැලුවොත් ඒ මොකද වෙන්නේ? Python කේතේ ආදානේ මේ sorry ප්‍රතිදානේ මොකද්ද කියලා බලන්න. මෙතනදී x සමානයි c(i). x සමානයි c(i). ඊළඟට මෙතන for loop එකක් දීලා තිනවා. දැන් for loop එක ලියන ආකාරය ඔයගොල්ලෝ මතක් කරගන්න Python වල for අපිට කැමති variable එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි i කියන එක තමයි ගන්නෙ. in range කියන වචන දෙක අපි ලියනවා. ඊට පස්සේ වරහණක් දාලා අපිට දරවන්නේ පුළුවන් මොකද්ද ආරම්භක අගයයි අවසාන අගයයි ලියන්න. දැන් සාමාන්‍යයෙන් අපි Python වල for loop එකක් ලියද්දි මම කිව්වා පොඩ්ඩක් විශේෂ ලක්ෂණයක් තියෙනවා. Python වල විතරයි අපි එවැනි ලක්ෂණයක් දකින්නේ. අවසාන අගේ ලියද්දි අපිට ඕන loop එක හතර වතාවක් run කරන්න අපි අවසාන අගේ හැටියට ඒකට තව එකක් එකතු කරලා තමයි දාන්න ඕනේ. ඒකට තව එකක් එකතු කරලා ලියන්න ඕනේ. දැන් මෙතන 5 කියලා තියෙනවා. එහෙමනම් මේ loop එක දාවැනේ වෙන අවසාන අගය වෙන්නේ i වල අගය වෙන්නේ 4. ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ. 5 කියලා තියෙනවා නම් මේක දාවැනේ වෙන අවසාන අගය 4. එසේනම් මේ විදිහට බැලුවාම x වල අගය එකකින් එකකින් අඩු වෙගෙන යනවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. දැන් මේ වගේ ප්‍රශ්න කරද්දී ඔයාලට පේනවා ඇති මම මේ වගේ table එකක් හදලා තියෙනවා. ඉතින් ඔයාලටත් තියෙන්නේ විභාගයට යනකොට කටුවැඩ කොලයක් ඉල්ලගන්න කොහොමද ඔයගොල්ලෝ දෙනවනේ. කටුවැඩ කොලයක මේ වගේ ටේබල් එකක් හදාගන්න. අපි මේකට කියනවා ඩ්‍රයි රන් එකක් කරනවා කියලා. එහෙම නැත්නම් හෑන්ඩ් රේස් කරනවා. අපි අතිරු වශයෙන් මේ කෝඩ් එක පරීක්ෂා කරනවා කොහොමද යන්නේ කියලා. ඔයාලට දැන් වෙන කරන්න දෙයක් නැහැ නේද? ඔන්ලයින් නෙමෙයි මේ ටෙස්ට් එක තියෙන්නේ නේද? පේපර් එකකට ලියන්න තියෙන්නේ. එහෙමනම් මේක කරගන්න මේ විදියට. x වල අගය c(i) i වල අගය ඔන්න පළවෙනි අගය නිසා මෙතන 1 කියලා දීලා තියෙනවා. එහෙම නැත්තම් පුතේ for loop වල තව විශේෂ දෙයක් තියෙනවා. ඒකත් කියන්න ඕනේ. මෙතන 1 කියලා ආරම්භක අගය දීලා තියෙනවා නම් බිඳුවෙන් තමයි මේ A අගෙන් තමයි පටන් ගන්නෙ. මෙහෙම 1 කියලා ආරම්භක අගයක් දීලා නැත්තම් සාමාන්‍යයෙන් බිඳුවෙන් තමයි යදවන්න පටන් ගන්නෙ. හරිද? බිඳුවෙන් තමයි ධාවණය වෙන්න පටන් ගන්නෙ. එහෙමනම් ඔන්න 100 තියෙනවා. i සමානයි 1 1 කියන එකෙන් පටන් ගන්න. ඊළඟට චෙක් කරලා බලනවා 5ට වඩා අඩුද කියලා මේ කොන්දේසිය. මොකද මෙතන අවසාන අගය 5 නිසා 5ට වඩා අඩුද කියලා. ඔව් කොන්දේසිය සත්‍යයි මේ වෙලාවේ. මොකද i වල අගය 1 නිසා දැන් x සමානයි x - i. මොකද වෙන්නේ?
එක්ස් වල අගෙන් එකක් අඩු කරනවා. කියන්නේ i ට සමාන එක අගයක් අඩු කරගත්තා. උත්තරේ 99යි. ඊළඟට x සමානයි දැන් 99 වෙනවා. දැන් ඒ කියන්නේ ලූප් එක දැන් ඔන්න උඩට දුවනවා. x සමානයි 99යි. දැන් i වල අගය එකකින් වැඩි වෙනවා. 2යි. කොන්දේසිය 7යි. තාම 5ට වඩා අඩුයි. ඒ නිසා මොකද කරන්නේ 99 න් දෙකක් අඩු කරනවා. උත්තරේ 97ක් වෙනවා. ඊළඟට x වලාගේ දැන් 97 වෙලා තියෙන්නේ. ඔන්න i වලාගේ දැන් 3කින් වැඩි වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? 3 5ට වඩා අඩුද කියලා බැලුවා. ඌ තාමත් කොන්දේසි 7යි. ලූප් එක ඇතුලේ තාම ඉන්නවා. එහෙමනම් 97 න් 3ක් අඩු කරනවා. 94ක් වුණා දැන්. ඊළඟට x වලාගේ දැන් 94යි. i වලාගේ 4යි. 4 5ට වඩා කුඩායි. කොන්දේසිය 7යි. ඒ නිසා x වලාගෙන් දැන් 4ක් අඩු වෙනවා 90යි. x වලාගේ 90යි. i වලාගේ දැන් 5යි. දැන් කොන්දේසිය චෙක් කරලා බලන්න. 5 කුඩාවේ 5. උත්තරේ වැරදි. ෆෝල්ස්. ඒ නිසා ලූප් එක එතනින් නතර වෙනවා. උත්තරේ print වෙන්නේ 90 කියලා. එහෙමනම් පුතේ මේකේ උත්තරය වෙන්නේ ප්‍රතිදානය වෙන්නේ 90. මෙන්න මේ හෑන්ඩ් ට්‍රේස් එක හොඳින් බලා ගන්න. 47 වෙනි ප්‍රශ්නයේ අවුරුද්දේ මෙතන දීලා තියෙනවා L අකුරෙන් ලිස්ට් එකක් ලයිස්තුවක්. ලයිස්තුවක් කියන්නේ මොකද්ද? එකම වේරියබල් එකට අපිට අගයන් ගණනාවක් ආදේශ කරන්න පුළුවන්. හරිද? අරාවක් වගේ, array එකක් වගේ. හරිද? අපිට Python වල නම් arrays කිහිපයක්ම අපිට දකින්න ලැබෙනවා. අපි මෙතනදී පාවිච්චි කරන්නේ මේ කොටු වරහන යොදාගෙන තියෙන්නේ මොකද්ද? කොටු වරහන වෙලා ලිස්ට්. දැන් මේක දිහා බැලුවොත් ඕගොල්ලන්ට පේනවද? මෙන්න මෙහෙම සංඛ්‍යා ටිකක් ඇතුළත් කරලා තියෙන කොමා දදා. ඊළඟට මෙතන තියෙනවා x කියලා එකක් අරන් තිනවා, ඒක බිඳුවයි. ඊළඟට for loop එකක් දහවණේ වෙනවා. එතකොට for loop එකෙත් අර වගේ අර len කියන ෆන්ක්ෂන් එක, ඒ කියන්නේ මේ ඕනම මේ වේරියබල් එකක length එක තමයි ගන්නෙ. හරිද? එතකොට length එක බිඳුවට වඩා අඩු නම් continue කරන්නත්, 10ට වඩා වැඩි නම් break කරන්නත්, මේ loop එක නතර කරන්නත් උපදෙස් දීලා තිනවා. කොහොමද ඒක වෙන්නේ? මෙන්න මේ විදිහට මේ ආකාරයට අපි ටේබල් එක හදාගත්තා අර විදිහට. හරි? මේ කටු වැඩ කළේ ඕගොල්ලෝ කරන්න ඕන දේ මේ දුවන්නේ. මම මේ කියලා දෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? x වල අගය ආරම්භයේදී කීයද? බිඳුවයි. i වල අගය දැන් බිඳුවයි. දැන් බලන්න පුතේ මෙතන ඔයාලට පේනව නේද අර කලින් ප්‍රශ්නේ මෙතන in range කියලා දුන්නාම මෙතන අවසාන අගය තමයි සාමාන්‍යයෙන් යොදන්නේ. නමුත් ආරම්භක අගය කලින් ප්‍රශ්නේදී තිබුණා 1,5 කියලා. එතකොට ඒකෙන් අදහස් කරගන්නවා එකෙන් පටන් අරන් 4න් ඉවර වෙන ඕනේ. ඒ කියන්නේ 4ට වැඩි එකක් එකතු කරලා තමයි මේ ප්‍රශ්නේදී උත්තරේ තිබුණේ. නමුත් මෙතන තිබ්බේ තියෙන්නේ කොහොමද? එක අගයක් විතරයි. ඒ නිසා එයා ගන්නවා මේක අවසාන අගය හැටියට. එහෙමනම් i වල අගය දරුවනේ සාමාන්‍ය for loop එක ධාවණය වෙන්න පටන් ගන්න බිඳුවෙන්. ඒක මතක තියාගන්න. i වලාගේ බිඳුවයි. ඊළඟට දැන් ඔයාලට පේනවා මෙතන අවයව 10ක් තියෙනවා මේ ලිස්ට් එක ඇතුලේ. එතකොට ඒ නිසා len වරහන් ඇතුලේ l කියන එක, len l කියන එක අගේ 10 වෙන්නේ. එහෙමනම් i 10ට වඩා කුඩාද කියලා චෙක් කරන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැනට i වලාගේ බිඳුවයි. ඒ නිසා 10ට වඩා කුඩායි. යෝ. ඒ නිසා මේ කොන්දේසිය සත්‍යයි මේ අවස්ථාවේදී. ඒ නිසා කන්ටිනියු කරනවා මෙන්න මෙතනට එනවා. L මේ වෙලාවේදී i වලාගේ බිඳුව නිසා මේ L කියන ලයිස්තුවේ බිඳුව කියන ස්ථානයට අපි යනවා. බලන්න 1 බිඳුවට වඩා කුඩාද කියලා චෙක් කරලා බලනවා. ෆෝල්ස්. හරි. 1 අඩු කිරීම, සෝරි 1 කුඩාවේ බිඳුව. ඔව්. උත්තරය condition එක false. False නිසා මොකද වෙන්නේ? මේ අවස්ථාවට එනවා. මෙතන චෙක් කරලා බලනවා. මොකද වෙන්නේ? 10ට වඩා විශාලද කියලා බලනවා. මේ තියන අගය 1 10ට වඩා විශාලද? ඒකත් false. False නිසා මෙතනට එනවා. X වලට දැනට තියෙන මේ ලයිස්තුවේ අගය එකතු කරනවා. එකයි. හරිද?
ඒ කියන්නේ ඍණත් නෙමෙයි 10ටත් ඒ කියන්නේ මේ බිඳුවයි කියන්නේ ඍණ සංඛ්‍යාවක් වෙන්නේත් නැහැ. හරිද? එතන ඊට පස්සේ චෙක් කරලා බලනවා 10ට වඩා අඩු වර්ගයක්ද කියලා. 10ට වඩා අඩුයි නම් ඒ x වලට මේ තියෙන අගය එකතු කරලා ගන්න එක තමයි චෙක් කරන්නේ. ඉතින් ඔය විදිහට අපි x වල අගය එකින් එක වැඩි කරගෙන යනවා. දැන් sorry i වල අගය 1යි. තාමත් කුන්දේසිය සත්‍යයි. ඊළඟට මෙතනට ඇවිල්ලා බලනවා. දැන් බලන්න l 1 කියන්නේ දරුවනේ මෙන්න මේ තියෙන අගය. ඍණ 2. ඍණ 2 බිඳුවට වඩා අඩුද කියලා චෙක් කරලා බලන්න ඕනේ. දැන් මෙතනදී කොන්දේසිය සත්‍යයි. දැන් මෙතනට එනවා continue කියලා තියෙන්නේ. continue කියලා තියෙන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? continue වෙනවා කියලා කියන්නේ දරුවනේ මේ loop එක මෙතනින් පහළට යන්නේ නැහැ. continue කරන්න කියන්නේ ආපහු මෙතනටමයි එන්නේ. හරිද? දැන් මෙන්න මේ අවස්ථාවට ආවම මේ මේ ඍණ 2 කුඩාවේ බිඳුව. ඔව්. කොන්දේසිය සත්‍යයිනේ. ඒ නිසා ඊළඟට ඒ නිසා condition if condition එක ඇතුළට ආවම continue කියන දැනට එන්නේ. continue එක චෙක් කරලා බැලුවාම මෙන්න මෙතනටම තමයි එන්නේ. ආපහු loop එක ඊළඟ වටේ ධාවනය කරනවා. ඒකයි වෙන්නේ. මේ මේ පහළට කියවන්න යන්නේ නැහැ. හරිද? continue එක ගැහුවාම ඔන්න දැන් x වලගේ තාම 1යි. ඔන්න loop එක ඊළඟ වටේ ධාවනය වෙනවා 2යි. true. කොන්දේසිය true කියලා එනවා. එහෙනම් මොකද වෙන්නේ? 4 ඊළඟට තියෙන්නේ. කියන්නේ l 2 යගේ 4. එහෙමනම් දැන් චෙක් කරන්නේ මොකද්ද? 4 බිඳුවට වඩා කුඩා වේද කියලා බලනවා. කොන්දේසිය අසත්‍යයි. ඒ නිසා මෙතනට එනවා දැන්. ඒ හින්දා. 4 10ට වඩා විශාලද කියලා බලනවා. ඒත් කොන්දේසිය අසත්‍යයි. ඒ නිසා මෙතනට එනවා. එහෙමනම් එකේ දැනට තියෙන අගය 1යි. ඒකට මේ තියෙන අගය එකතු කළා 4යි. එහෙනම් උත්තරය 5යි. x වල දැනට තියෙන අගයට මේ අලුත් අගය එකතු කළාම උත්තරය 5යි. දැන් x වල අගය 5යි. ඊළඟ වටේ දාවන වෙනවා loop එකේ i වල අගය දැන් 3යි. length එක true. කොන්දේසිය සත්‍යයි. මෙතනට එනවා මොකද්ද? 3 බිඳුවට වඩා කුඩාද? ඔව්. කොන්දේසිය අසත්‍යයි. මෙතනට එනවා ඒ නිසා. 10ට වඩා විශාලද කියලා බලනවා. ඒත් කොන්දේසිය අසත්‍යයි. ඒ නිසා මෙතනට ආවා. දැන් මොකද වෙන්නේ? 5 දැනට තියෙන x වල අගය හැටියට ඒකට එහෙනම් මේ 3 කියන අගය එකතු වෙනවා. මේ 3 කියන අගය එකතු වුණා උත්තරය 8යි. හරිද? ඊළඟට බලන්න. loop එක ඊළඟ වටේ ධාවනය වෙනවා. කොන්දේසිය සත්‍යයි. 2 මෙතන තියෙන්නේ. ඒ නිසා 10 2කට වඩා විශාලද කුඩාද? 10 2කට වඩා විශාල අගයක්. ඒ නිසා මෙතන condition එක false. ඒ නිසා මෙතනට ආවා. දැනට තියෙන අගයට 10 එකතු කළා. ඒ නිසා දැන් x වල අගය 10යි. ඊළඟට මේ වටේ ධාවනය වෙනවා පස්වෙනි වටය. දැන් කොන්දේසිය සත්‍යයි. ඒකේ තියෙන අගය ඍණ 7. හරිද? ඒ කියන්නේ l වල පස්වන ස්ථානයේ තියෙන අගය ඍණ 7. කොන්දේසිය මෙතන සත්‍යයි. සත්‍ය නිසා මෙතන continue එකට එනවා. continue කියන්නේ මේ steps ධාවනය වෙන්න කෙලිම ආපහු loop එක ඊළඟ වටේට යනවා. x වල අගය 10යි. දැන් i වල අගය 6යි. true. මොකද වෙන්නේ? 6 වෙනි ස්ථානයේ තියෙන අගය ගත්තා 11යි. බිඳුවට වඩා විශාල අගයක් නිසා කොන්දේසිය අසත්‍යයි. ඒ නිසා මෙතනට ආවා. 10ට වඩා විශාලයි කියලා ඔන්න එනවා. ඔන්න පළවෙනිව තවට එතනට ආවට පස්සේ මොකද්ද වෙන්නේ දරුවනේ? break කරනවා. ඒ කියන්නේ loop එක සම්පූර්ණයෙන් මෙතනින් නතර කරලා කෙලින්ම මෙතනට එනවා. මේ break කියන තැනකට ආවොත් මේ සම්පූර්ණ for loop එක ධාවනය වීම නතර වෙනවා. මෙතනටයි එන්නේ print. දැන් පැහැදිලි නේද? ඔන්න බලාගන්න අවසාන උත්තරයේ print වෙන්නේ එහෙනම් 10 කියලා. මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ලයිස්තුවක තියෙන අගයන් දිහා බලාගෙන ගිහිල්ලා 10ට වැඩි අගයක් ආව ගමන් ප්‍රෝග්‍රෑම් එක නතර කරනවා. එතෙක් ඍණ නොවන සියලුම, ඒ කියන්නේ බිඳුවයි 10යි අතරේ තියෙන සියලුම ධන සංඛ්‍යාවල එකතුව ගන්නවා.
හැබැයි 10ට වැඩි අගයක් ආවොත් loop එක නතර කරලා ඒ වෙනතෙක් එකතු කරගත්ත total එක print කරන එක තමයි මෙයා කරන්නේ මේ වැඩසටහනේ. ඒක පැහැදිලි නේද? ඔන්නෝක තමයි මේ 2019 47 වෙනි MCQ එකේ කියලා තිබුණේ. මේක බලන්න 48 මේ මොකද්ද? diff කියලා වචනයක් මෙතන තියෙනවා. එහෙමනම් මේක මොකද්ද? ඔයාලා දන්නවා මේ diff කියන එකෙන් කරන්නේ අපිට පුළුවන් function එකක් define කරන්න අපිට ඕනෑ විදියට func කියලා මෙතන තියෙනවා function එකක් අපි විසින් අර්ථ දක්වලා තියෙනවා. user define procedure එකක් මේ තියෙන්නේ. user define function එකක්. එතකොට x ලාගේ 50යි මෙතනදී මොකද වෙන්නේ? x ලාගේ 50යි මේක define කරලා තියෙනවා. දැන් වැඩසටහන ඇත්තටම ධාවනය වෙන්න පටන් ගන්න කොතනින්ද? මෙන්න මෙතනින්. function කියන එකට මේ func කියන එකට යම්කිසි ආගයක් pass කරන්න කියලා තියෙනවා. x ලාගේ. x ලාගේ උඩින් අර්ථ දක්වලා තියෙනවා 50ක් කියලා. එහෙමනම් function කියන එක ධාවනය වෙනවා 50 කියලා. හරිද? කෙනින්ම මේ කොටස ඇතුළට යන්නේ. ඒ කියන්නේ දැන් func කියන මේ line එක ධාවනය වෙච්ච ගමන්ම x කියන ආගය අපි දීලා තිනවා 50යි කියලා. එහෙමනම් මේ func කියන එක ඇතුළට 50 pass වෙනවා value එක. 50 y කියන තැනින් මෙතනට ගත්තාම පස්සේ x වල ආගය 2යි. හරිද? y වල ආගය 4යි. එහෙම කියලා එනවා. print කරන්න කියනවා x වල ආගය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මොකද්ද ඇත්තටම print වෙන්නේ? දැන් x වල ආගය මෙතන 2 කියලා වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට කියනවා x වල ආගය print කරන්න කියලා. උත්තරේ මොකද්ද එන්නේ? මෙතනදී ඔයාලා දැනගන්න ඕන එකක් තමයි මේ ප්‍රශ්නේදී ඔයා හරි උත්තරේ ගන්න නම් global variable එකක් සහ local variable එකක වෙනස හඳුනා ගන්න ඕනේ ඔයගොල්ලෝ. global variable එකක් දැන් බලන්න ඔයාලට පේනවා මේ function එක ඇතුලේ තියෙනවා x කියලා variable එකක් තියලා තියෙනවා y කියලාත් variable එකක් තියෙනවා. මේ දෙකම ඩික්ලෙයාර් කරලා තියෙන්නේ ෆන්ක්ෂන් එක ඇතුලේ. ෆන්ක්ෂන් එක ඇතුලේ මෙතන x කියන අගය මේ x කියන එක ක්‍රියාත්මක වෙනවා. මෙතන උඩින් තියෙනවා තවත් x එකක්. මේක මොකද ෆන්ක්ෂන් එකෙන් එළිය බැහැර මේ කියන්නේ බැහැරව හදලා තින්නේ එළිය. එතකොට මේක මොකද්ද ෆන්ක්ෂන් එකේ එළියට හදලා තියෙන නිසා මේක ග්ලෝබල් x එකක්. ග්ලෝබල් වේරියබල් එකක්. ඒකේ අගය 50යි. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන් x වල අගය අපිට ෆන්ක්ෂන් එක ඒ කියන්නේ මේ x වල අගය අපිට මේකේ ඇතුලේ භාවිතා කරන්න පුළුවන්. හැබැයි මෙතන මේ තියෙන අගය අපිට එළියට භාවිතා කරන්න ගන්න බෑ. හරිද? ඉතින් ඒක නිසා මේ ප්‍රෝග්‍රෑම් එක ධාවනය වුණොත් මොකද වෙන්නේ? ඇත්තටම දරුවනේ මෙතන x වලට දෙක ආදේශ වුණාට මේ x එකයි මේ x එකයි දෙන්නේ. මේ x එක define කරලා තියෙන්නේ function එක ඇතුලේ. ඒ නිසා මේ function එකෙන් එළියේ මේ print x කියන එකට ආදේශ වෙන්නේ මේ x වල තියෙන අගය නෙමෙයි මෙන්න මේ අගයමයි යන්නේ. ඒ නිසා නිවැරදි උත්තරය 50 වෙන්නේ. බැරි වෙලාවත් මේ function එක ඇතුලේ මේ y කියන එකට යටින් print x තිබුණා නම් අන්න උත්තරය print වෙනවා 2 හැටියට. පැහැදිලිද? මම මේක චුට්ටක් පෙන්නන්නම්. ඒ ප්‍රෝග්‍රෑම් එකක්ම රන් කරලා දැන් බලන්න මේ තියෙන ප්‍රෝග්‍රෑම් එකමයි. ඔයාලට පේනවද මේක මම රන් කළොත් මම මෙන්න මේ print කියන එක මම මෙතනට දැම්මොත් දැන් මෙන්න මේ print එක තියෙන්නේ මේ function එක ඇතුලේ. හරිද? මේ function එක ඇතුලේ තමයි මේ print එක තියෙන්නේ. මේ print එක තියෙන function එකෙන් එළියේ. දැන් අපි බලමු මේක රන් කළොත් ඔය කියන දේ වෙයිද කියලා. දැන් පේනව නේද? දැන් පේනව නේද? මේ ඇවිල්ලා මොකද print x බලන්න function එක ඇතුලේ තියෙන x වලාගේ තමයි මේ ආදේශ උනේ. එතකොට 2. හැබැයි අපෙන් අහන්නේ දැන් අපේ ප්‍රශ්නේ නම් එහෙම එකක් නෑ. මම මේක අර වෙන විදිය පෙන්නන්නයි මම මේ print x එක දැම්මේ ඇතුලට. ප්‍රශ්නෙන් එළියේ definition මේ function එකෙන් එළියේ තියෙන x එකට මොකද වෙන්නේ? එයා බහස්සලාගේ මොකද එයාට මේ ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන අගයක් ගන්න බෑ.
හැබැයි ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන ආගයකට මේ තියෙන ආගය ගන්න පුළුවන්. හරිද? දැන් බැරි වෙලාවත් මම මෙහෙම දෙයක් කළොත් මම මේ x සමානයි 2 කියන එක නතර කරනවා. හරිද? ඒක මම චුට්ටක් කමෙන්ට් කරලා දැන් මම නැවත රන් කරනවා. සේව් කරලා. දැන් මෙතනදී වෙන්නේ මෙහෙම x වල ආගය, ඒ කියන්නේ මේ බාහිර තියෙන x වල ආගය ඇතුළට ගන්නවා. එහෙම ගත්තාට හරිද? මොකද වෙන්නේ? දැන් පේනවා නේද? මේ බාහිරින් තියෙන x වල අගය ඇතුළට පාස් කරාට මෙතන මේ x වල ආගය මොකද වෙන්නේ? මේ global variable එකේ තියෙන අගය function එකක් ඇතුළට ගන්න පුළුවන්. හැබැයි function එකක් ඇතුළේ තියෙන variable එකක අගයක් function එකෙන් එළියට ගන්න බෑ. එයා function එක ඇතුළේ තමයි දුවන්නේ. ආන්න ඒකයි ඒ කියන්නේ. දැන් අපේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මොකද්ද? මේකනේ. කෙටියෙන් කතාව මෙච්චරයි. 50 කියලා value එකක් ඇතුළට ගියාට මෙතන වැඩක් වෙන්නේ නැහැ. මෙයා global variable එකක්. ඒ නිසා ධාවණය වෙන්නේ ඒ අගෙමයි. උත්තරය 50. දැන් බලමු ඒ අවුරුද්දේ, ඒ කියන්නේ 2019 ව්‍යුහගත රචනා දෙවන ප්‍රශ්නේ B කොටසට Python කොටසක් දීලා තියෙනවා. එහෙමනම් අපි බලමු මේක මොකක්ද තියෙන කියලා. පහත දක්වන Python කම්ලේ එකක් දීලා තියෙනවා. x = 0යි. අප විසින් ලබා දෙන්න ඕන සංඛ්‍යාවල් ඉන්පුට් කරන්න ඕනේ. ඒවා integer හැටියටයි ගන්නෙ. එහෙමනම් මොකද්ද වෙන්නේ මෙතන? අපි බලමු මේ විදියට හෑන්ඩ් රේස් එකක් කරලා මම මේ වේරියබල් ටික ගත්තා, කොන්දේසිත් ලියාගත්තා, print කරනවා. අපි බලමු x = 0යි, n = 4යි. මොකද දැන් මේ n = 4 උනේ මෙතන දීලා තියෙනවා. මෙන්න මේ අගයන් ටික තමයි අපි දැන් මේ ආදායි මේ ඇතුළත් කරන්න යන්නේ. හරි, මේ තියෙන්නේ පළවෙනි ආදානය 4. ඒක තමයි මේ 4 කියලා ගත්තේ. ඊට පස්සේ මේ 4 බිඳුවට වඩා විශාලද? ඔක්කොම 207යි. ඊළඟට x වලට වඩා විශාලද කියලා බලනවා. x වලාගේ 0යි, n වලාගේ 4යි. මෙන්න මේ මෙතන. එහෙමනම් කොන් 207යි. ඒ නිසා මොකද වෙන්නේ? x වලට n වලාගේ ආදේශ වෙනවා. මේ තියෙන්නේ x වලට n වලාගේ ආදේශ වුණා. ඊළඟට 6. මේ තියෙන්නේ 6 ආදේශ කළා. true. ඔව්, කොන් 202ම සත්‍යයි. 6යි. ඊළඟට 3 ආදේශ කළා. true. කොන් 202 සත්‍යයි. x වලට වඩා විශාල නැහැ. මොකද දැනට x වලාගේ 6යි. දැන් n වලාගේ 3යි. ඒ නිසා මොකද වෙන්නේ? මේ කොටස ධාවණය වෙන්නේ නැහැ. ආයි මෙතනට එනවා. ඊළඟ එක ගන්නවා. මෙන්න මෙයා 2. තාමත් x වලාගේ 6යි. ඊළඟට 2 කියන එක ආදානය කරන්න තියෙන යාව දැම්මා. ඊට පස්සේ මොකද වෙන්නේ? n ඔව් බිඳුවට වඩා විශාලයි. හැබැයි ඒත් x වලට වඩා කුඩායි. ඒ නිසා මොකද වෙන්නේ? ආපහු ඊළඟට තියෙන්නේ 8. 8 ආදේශ කරන්න තියෙන්නේ. කොන්දේසිය සත්‍යයි ද අසත්‍යයිද? කොන්දේසිය true. ඒ නිසා 8ක් වුණා. උත්තරය 8 වෙන්නේ. හරිද? x වලාගේ 8යි. මොකද ප්‍රශ්නේ වෙන්නේ? මෙතන ඍණ 1 දාපු ගමන් ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් එහාට ධාවණය වෙන්නේ නැහැ. කෙලින්ම ඍණාගයක් ඇතුළත් කරපු ගමන් මේ ලූප් එක නතර වෙලා කෙලින්ම ඒ වෙනකොට තියෙන x වලාගේ print කරනවා 8. එතකොට මේකේ අරමුණ වෙන්නේ මොකද්ද? දෙන ලද සංඛ්‍යාවල විශාලතම අගය හොයන එක තමයි මෙතන මේ ලූප් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරිද? දෙන ලද සංඛ්‍යාවල විශාලතම අගය සෙවීම. ඊළඟට අපි ඒ අවුරුද්දේම රචනා ප්‍රශ්නකට ගියොත් මෙන්න මෙහෙම තියෙනවා. මොකද පාසලක තොරතුරු හා සම්නිවේදන තාක්ෂණ බාර ආචාර්යවරයාට අන්තියේ සියලුම සිසුන් IT විෂය සඳහා ලබාගත් ලකුණු සැකසීමට අවශ්‍යව ඇති අතර පන්තියේ සාමාන්‍ය ලකුණු ගණනය කළ යුතුව ඇත. මේ කාර්යයට අදාළ ඇල්ගොරිතමයක් ප්‍රකාශය වන ගැලීම් සටහනක් ගොඩනගන්න. පළමු ආදානය පන්තියේ සිටින මුළු සිසුන් සංඛ්‍යාව n යයි උපකල්පනය කරන්න. ඉන්පසු n සිසුන්ගේ ලකුණු එකින් එක ආදානය කරනු ලැබේ. හරිද? ඒ කියන්නේ ළමයින්ගේ ලකුණු ටිකක් ගන්න ඕනේ. ඒකේ ඇවරේජ් එක පන්තියේ සාමාන්‍ය ගන්නත් ඕනේ. එතකොට ඉස්සල්ලාම අපෙන් ඉල්ලන්නේ ළමයි සංඛ්‍යාව කීයද කියලා. ළමයි සංඛ්‍යාව අනුව තමයි මොකද්ද
එකින් එක ලකුණු ටික ඒ පිළිවෙල ඒ ප්‍රමාණයට අරගෙන කෙලින්ම ඇවරේජ් එක ගණනය කරන්නේ. දැන් පේනවා නේද? මෙන්න මේක තමයි දරුවනේ ෆ්ලෝ චාට් එක. මම පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නම්. මෙතන තියෙන්නේ ස්ටාර්ට් එකෙන් පටන් ගත්තාම ඉන්පුට් n. ළමයි සංඛ්‍යාව කීයද කියලා ඇතුළත් කරනවා මෙතනදී. ඊට පස්සේ අපි කවුන්ටර් වේරියබල් එකක් අපිට ගන්න පුළුවන් i කියලා. ඒක වාට කැමති අකුරක් ගන්න පුළුවන්. නමුත් අපි i කියලා ගමු. i සමානයි 1. මොකද අපි දැන් අනිවාර්යයෙන්ම මෙතන ළමයි සංඛ්‍යාවක්, ඒ කියන්නේ ඒ නියමිත සංඛ්‍යාව වෙනකන් අපි ඉන්පුට් කරන සංඛ්‍යාව වෙනකන් අපිට කවුන්ටර් වේරියබල් එකක් තියාගන්න වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි ගන්නවා i කියලා. i කියලා ගත්තට පස්සේ ඒක එකට සමාන කරගන්න ඕනේ. මොකද අපි දන්නවා කවුන්ටර් වේරියබල් එකක් සාමාන්‍යයෙන් ගණන් කරන්න පටන් ගන්න විදිහක් අපිට තියාගන්න ඕනේ. එක කියන එකෙන් අපි පටන් ගන්න ඕනේ. ඊළඟට ඔයාලට පේනවා මෙතන sum කියලා එකක් අපිට ඕනේ නේද? මොකද ප්‍රශ්නේ අහනවා අපෙන් ලකුණු වල සාමාන්‍ය පන්තියේ සාමාන්‍ය උපකල්ප මේ ගණනය කරන්න ඕනේ කියලා. එතකොට සාමාන්‍ය ගන්න නම් අපිට අනිවාර්යෙන් total එකක් අවශ්‍යයි. ඒ නිසා sum කියලා ඒ variable එකක් අරන් දෙනවා. ඉතින් ඔයාලට ඕන එක total කියලා. හරි, ඔහොම කැමති නමක් ගන්න පුළුවන්. ඒක ආරම්භක අවස්ථාවේදී බිඳුව වෙන්න ඕනේ. 0 වලට equal කරන්න ඕනේ. ඊළඟට මෙතනට ආවම මොකද්ද වෙන්නේ? input m. ඒ කියන්නේ marks. හරිද? දැන් marks කියලා ගත්තාම අපිට එක ලකුණක් ගානේ ඔන්න දැන් මෙතනින් එහාට එකතු කරන්න පුළුවන්. හරි? පළවෙනි ළමයාගේ ලකුණ ගත්තාම ඒ තියෙන ලකුණ sum වල දැනට තියෙන අගයට එකතු කරගන්නවා. ඊළඟට පළවෙනි ළමයාගේ ලකුණ ගත්තාට පස්සේ මෙතනින් චෙක් කරලා බලනවා දැන් i වල අගය මේ n වල අපි ළමයි සංඛ්‍යාවක් අපි මුලින්ම ඇතුළත් කරා. ඒ ළමයි සංඛ්‍යාවට වඩා තාමත් කුඩාද කියලා i less than n කියලායි බලන්නේ. i කුඩා වේද n ට වඩා. හරි, ඉතින් yes නම් තාමත් අපිට ළමයි ඇතුළත් කරන්න පුළුවන්නේ. හා, පළවෙනි ළමයා විතරයි දැම්මේ. දැන් අපි ළමයි n කියලා 3ක් දැම්මනම් අපි ළමයි 3 දෙනෙක්ගේ ලකුණු තමයි ගන්න වෙන්නේ නේද? එහෙමනම් i වල අගය අපිට පුළුවන් එකකින් වැඩි කරන්න. කෙලින්ම මෙතෙන්ට ආවා දෙවෙනි ළමයාගේ ලකුණ ගන්නවා. ඒ කියන්නේ i වල අගය දැන් 2යි, දැන් දෙවෙනි ළමයාගේ ලකුණයි ගන්නෙ. හරිද? ඒකත් එකතු කරා i n ට වඩා කුඩාද කියලා තාමත් බලනවා. ඔහොම ඔහොම ගිහිල්ලා n ට වඩා කුඩා නොවන අවස්ථාවකදී ආවොත්, ඒ කියන්නේ දැන් අපි ඉන්පුට් කරපු ළමයි ටික දැන් සංඛ්‍යාව හරි ඒ ගානට ලූප් එක ධාවනය වෙලා ඉවරයි. එතනින් එහාට මොකද වෙන්නේ? ඒ කියන්නේ ළමයි සංඛ්‍යාව සියල්ලම අරගෙන අවසානයි නම් දැන් අපිට තියෙන්නේ ඇවරේජ් එක ගන්නේ කරන්න විතරයි. ඇවරේජ් කියලා එකක් අපිට අරගෙන ඒක සමාන කරනවා sum බෙදීම n කියලා. මොකද අපිට ටෝටල් එක දැන් අපි හදාගෙන තියෙනවා ඒක ළමයි සංඛ්‍යාව n වලින් බෙදෙන එක විතරයි තියෙන්නේ. උත්තරය ඇවරේජ් කියලා අවුට්පුට් කරාම ස්ටොප් කරන්න පුළුවන්. ඕක තමයි සමස්ත උත්තරේ වෙන්නේ ඒ කොටසට. හරිද? ෆ්ලෝ චාට් එක. ඊළඟට දෙවන ප්‍රශ්නය අපිට දීලා තියෙනවා තවත් ගැලීම් සටහනක්. හරිද? ඒ ප්‍රශ්නෙම B කොටසේ. හරිද? රචනා ප්‍රශ්නේ B කොටසේ මෙතන දීලා තියෙනවා x මොකද්ද මෙන්න මේ ප්‍රතිශත ලකුණ. මොකද්ද මේක? බෙදීමෙන් ලැබෙන ඉතිරි සංඛ්‍යාව. ඒ කියන්නේ දෙකෙන් බෙදලා උත්තරේ ඉතිරි වෙන සංඛ්‍යාව තමයි මෙතනින් ගණනය කරන්නේ. මෙතනදී මට පුංචි දෙයක් ඔයාලට කියන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේදී අපිට n කියලා උත්තරයක් මේ n කියලා අකුරක් දීලා තියෙනවා. n යනු සිසුන්ගේ මුළු කියන්නේ මුළු සිසුන් සංඛ්‍යාවයි කියලා ප්‍රශ්නේ දීලා තියෙනවා. මම මෙහෙම දෙයක් කියනවා ඔයගොල්ලන්ට. වඩා හොඳයි මේ වගේ ෆ්ලෝ චාට් එකක් අඳිනකොට සාමාන්‍යයෙන් ඔයා දැන් මෙතනදී අපේ ප්‍රශ්නේ දීලා නැති වේරියබල් අපි අරන් දිනවල i කියලා අරන් දිනවා, sum කියලා අරන් දිනවා, n කියලා අරගත්තා, average කියලා අරන් දිනවා. වඩා හොඳයි ඒ අප විසින් උපකල්පනය කරලා ගත්ත ඒවා නේව ප්‍රශ්නේ දීලත් නැහැ. ඒවත් පැත්තකින් ලියනවා නම් sum කියන්නේ සිසුන්ගේ මුළු ලකුණු වල එක් එක් සිසුන්ගේ ලකුණු වල එකතුව. i කියන්නේ ලූප් එක ධාවනය වෙන වාර ගන්න සඳහා යොදා ගන්නා විචල්‍ය. හරිද? m කියන්නේ එක් එක් සිසුවාගේ ඇතුළත් කරන ලකුණ.
එහෙම ලිව්වොත් ඒක වඩා හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒක සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට දැන් ලකුණක් පිරිනමන්න තියෙන අවස්ථාව වැඩි කර ගැනීමක් එතන තියෙනවා. මොකද ඔයාලා විසින් ගන්න උපකල්පන පැහැදිලි කරලා ලියනකොට බලන කෙනෙකුටත් පැහැදිලිව තේරෙනවා මේකේ නා මේ හොඳ පැහැදිලිව උත්තරයක් ලියලා තියෙනවා කියලා. දැන් මෙතනදී මම මේ කියන්න යන්නේ ඒකෙම දෙවෙනි කොටස x මේ මොඩියුලස් 2. හරි, අපි ඒක මොඩියුලස් කියලා කියන්නේ අර උත්තරේ බෙදලා ඉතිරි වෙන සංඛ්‍යාවයි ගන්නෙ. මෙතනදී මොකද්ද සිද්ධ වෙන්නේ? පළවෙනි ආදානය 6 නම් ඉන්පසු ආදාන 3 6 4 12 11 9 නම් ප්‍රතිදානයේ කුමක් වන්නේද කියලා තියෙනවා. මොකද වෙන්නේ? පළවෙනි ආදානයේ 6යි. අපිට ඒක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. අර වගේ හෑන්ඩ් රේස් එකක් කරලා බලමු. n වලාගය 6යි. n වලාගය 6යි. a වලාගය බිඳුවයි. හරි, බිඳුවට වඩා කුඩා වේද කියලායි තියෙන්නේ. උත්තරේ වැරදි. ඒ නිසා කන්ඩිෂන් එක ෆෝස් නිසා මෙන්න මෙතනට එනවා. හරිද? x වලාගයක් ඉල්ලනවා. එහෙමනම් ඔන්න පළවෙනි x වලාගය 3යි. එතකොට එයා මෙතනට ගත්තා. ඊට පස්සේ බලනවා මේ පළවෙනිට මේ ඇතුළත් කරන අංකය අරගෙන දෙකෙන් බෙදලා උත්තරය ඉතිරි එනවාද ඉතිරි නැද්ද කියලා. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා තමයි මෙතන චෙක් කරලා බලන්නේ. ඒක පැහැදිලි නේද? දෙකෙන් බෙදලා උත්තරේ ඉතිරි වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්නේ. මෙතන චෙක් කරලා බලන්නේ එකින් එක අපි දැන් සංඛ්‍යා 6ක් අපි ඇතුළත් කරනවා කියලා තමයි මෙතනින් දෙන්නේ. ඊළඟට මේ එක් එක් සංඛ්‍යාව ඉරට්ටේද නැද්ද කියලා බලනවා. දැන් මේ සංඛ්‍යාව ඔත්තේ ඉලක්කමක් 3. ඒ නිසා මොකද වෙන්නේ? ඊළඟ වටේට යනවා. ඊළඟ සංඛ්‍යාව ඉල්ලනවා. හරි, ඒවලාගේ බිඳුවයි. හරි, කොන්දේසිය අසත්‍ය. ඒ නිසා ඇතුළට යනවා. මොකද්ද ඇතුළත් කරන්නේ? 6. එතකොට 6 ඉරට්ටේ සංඛ්‍යාවක්, කොන්දේසිය සත්‍යයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒවලාගේ එකකින් වැඩි කරනවා. හරිද? ඒවලාගේ එකකින් වැඩි කරනවා. ඊළඟට n වලාගේ එකකින් අඩු කරගෙන ඊළඟ සංඛ්‍යාව ඉල්ල ගන්නවා. හරිද? දැන් 4 අඩු කිරි 4 කුඩා හෝ සමානයි බිඳුව කොන්දේසිය අසත්‍ය. ඒ නිසා ඊළඟ සංඛ්‍යාව ඇතුළත් කරගත්තා. x වලට ඊළඟට ඇතුළත් කරන්න කියන්නේ 4. 4 කොන්දේසිය අසත්‍යයි. ද සත්‍යයිද? නෑ, සත්‍යයි. ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒ නිසා ඒ වලාගේ තවත් එකකින් වැඩි කරා. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඒ වලාගේ එකකින් වැඩි වෙනවා හැමතිස්සෙම සංඛ්‍යා 6ක් ගත්තාම. හරිද? ඔය විදිහට ඊළඟට ඇතුළත් කරන්නේ 12. 12 දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. ඒ නිසා ඒ වලාගේ තවත් එකකින් වැඩි කරා. දැන් ඊළඟට ඇතුළත් කරන්නේ 11. එතකොට මොකද වෙන්නේ? 11 දෙකෙන් බෙදෙන්නේ නැහැ ඔත්තේ සංඛ්‍යාවක්. ඒ නිසා ඊළඟ සංඛ්‍යාව ඉල්ල ගන්නවා 9. ඒකත් දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක්. දැන් එහෙනම් ඊළඟට n වලාගය බිඳුව වෙලා තියෙන්නේ. දැන් a වලාගය 3යි. දැන් චෙක් කරලා බලනවා n වලාගය බිඳුවට වඩා කුඩාද සමානද කියලා. දැන් සමාන වෙලා තියෙන්නේ. ඒ නිසා කොන්දේසි සත්‍යයි. කොන්දේසි සත්‍ය වීම නිසා මොකද වෙන්නේ? මෙන්න මේ පාත් එකෙන් එළියට එනවා. ඒ වලාගය ප්‍රතිදානය කරන්නයි කියන්නේ. එහෙනම් 3යි. දැන් මේ ඇල්ගොරිතමේ අරමුණ මොකද්ද කියලා අපෙන් අහන්නේ. යම්කිසි සංඛ්‍යා ලයිස්තුවක් තියෙනවා නම් ඒවයි තියෙන ඉරට්ටේ සංඛ්‍යා ගාන කීයද කියලා තමයි මෙතනින් බලන්නේ. හොඳට බලන්න, මේ 6ක් දීලා තියෙනවා නම් ලයිස්තුවේ දිග 6යි. එතකොට ඉලක්කම් 6ක් අපි දාන්න දැන් 3 6 4 12 11 9 කියලා. දැන් බලන්න මේ ලයිස්තුවේ ඉරට්ටේ සංඛ්‍යා කීයක් තියෙනවද? 6යි 4යි 12යි තියෙන ඉලක්කම් 3ක් තියෙනවා. එහෙමනම් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ ෆ්ලෝ චාට් එකේ මොකක්ද ඇල්ගොරිතම් එකෙන් කියන්නේ? මේ ඇල්ගොරිතම් එකෙන් කියන්නේ යම්කිසි ලයිස්තුවක තියෙන ඉරට්ටේ සංඛ්‍යාවල් ගාන කීයද චෙක් කරන්න කියලායි කියන්නේ. එහෙනම් උත්තරය 3යි. ඊළඟට අපෙන් අහනවා පයිතන් ක්‍රමලේඛයක් ගොඩනගන්න කියලා. මෙන්න තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තරේ. සරල උත්තරයක් තියෙන්නේ. හරි, n සමානයි. අපි n කියලා මෙතන වේරියබල් එක අරන් තිනවා. n වලට අපි ගන්නෙ මොකද්ද? අපේ යූසර්ගෙන් ඉන්පුට් එකක් අපිට ගන්න පුළුවන් n වලට. a කියලා මෙතන මේ බිඳුවට සමාන කරලා තිනවා වේරියබල් එකක්. ඊළඟට අපිට ඕනනම්
මෙතන while loop එකක් ගන්න එක වඩා හොඳයි. for loop එකක් ගත්තත් වරදක් නැහැ. හරි. අපිට while loop එකක් අපි අරගන්නු. අරගෙන තිනවා මේ වෙලාවේ. හරි. එතකොට check කරලා බලමු මුලින්ම n වෙලා ගය. අපිට ඕන නම් මෙහෙම ගන්න පුළුවන් n වෙලා ගේ බිඳුවට වඩා විශාලයි නම්. ඒ කියන්නේ n වෙලා ගය කොහොමත් 0 වෙනකොට condition එක false වෙනවනේ. මෙතන while loop එක අරගෙන තියෙන නිසා n වෙලා ගය බිඳුවට වඩා විශාලව තියෙන තුරු මේ ප්‍රෝග්‍රෑම් එකේ මැද කොටස ධාවනය වෙන්න ඕනේ. ඉතින් ආපහු x වලට මෙන්න මේ x ආදානය කරන එක තමයි මේ මෙතනින් කියන්නේ. ඔන්න x වලට එක අගයක් ගන්නවා. එයාව චෙක් කරනවා. ඒකේ දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවට සමානද කියලා චෙක් කරලා බලන. හොඳට බලන්න මෙතන භාවිතා කරලා තියෙන සමාන ලකුණ මොකද්ද? එක සමාන ලකුණක් නෙමෙයි තියෙන්නේ. මේ තනි සමාන ලකුණු තියෙනවා නම් අපි මේකට කියන්නේ දරුවනේ Python වල assignment operator එකක් කියලා. assignment operator එකෙන් කියන්නේ අගයක් ආදේශ කිරීම පමණයි. අගයන් පැවරීම. මෙතන චෙක් කරලා බලන්නේ exactly සමානද කියලා. අගයන් එකිනෙකට සමානද කියන එක එච්චරයි. එතකොට x වල පළවෙනි අගය දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවට සමානද කියන එක තමයි මේ කොන්දේසියෙන් චෙක් කරන්නේ. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒක සත්‍යයි නම් ඒ වලාගේ එකකින් වැඩි කරනවා. එහෙම නැත්තම් මොකද කරන්නේ? n වලාගය එකකින් අඩු කරලා ඊළඟට while loop එක ඊළඟ step එකට යනවා. මෙතනදී මේ n වලාගය ඍණ 1 කියන එක මේ statement එක දරුවනේ මේ a අකුර කෙලින්නේ මේ ලියන්නේ මෙන්න මේ if එක කෙලින්. මේක ඇතුළට දැම්මොත් උත්තරේ වෙනස් වෙනවා. අපි චුට්ටක් ඒක මම ලියපු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක ඔයාලට මම පෙන්නන්නම්. හරි. මේ තියෙන්නේ ලියපු ප්‍රෝග්‍රෑම් එකම තමයි මේ තියෙන්නේ. හරිද? මෙහෙම ලිව්වොත් දැන් අපි ඇතුළත් කරන සංඛ්‍යාවල් ටික තියෙනවානේ. ඔන්න බලන්න මම දැන් මුලින්ම 6 කියන එක ඉන්පුට් කරා. හරි. 6 කියන එක ඉන්පුට් කරාදී මෙතනදී අපිට මේ ප්‍රෝග්‍රෑම් එක 6 කියලා ඉන්පුට් කරලා enter key එක press කරන්න තියෙනවා. ඊට පස්සේ 3 ඊළඟට 6 4 12 11 9 enter key එක press කරාම උත්තරය 3යි. හරිද? දැන් මම මෙහෙම දෙයක් කළොත් දැන් බලන්න මෙතනදී මේක මම මෙතනට දැම්මොත් මොකක් වෙයිද? මෙන්න 6 කියලා දැම්මා. 3 6 4 12 11 9 මොකද වෙන්නේ? ඔයාලට පේනවද අර මේ n කියන කවුන්ටර් එක දැන් අපිට මේ n කියන අපි වේරියබල් එකක් ගත්තේ මොකටද? දෙකින් දිගටම ඒ කියන්නේ මේ ඉලක්කම් 6ක් නම් මම ඉස්සලාම මම 6 කියලා ඉලක්කම ඇතුළත් කරන්නයි මම උත්සාහ කරේ. එතකොට 6ක් දක්වා කවුන්ට් කරගන්න ලූප් එක ධාවනය කරගන්න. දැන් මෙතනදී මොකද වෙන්නේ? මේ Python වල විශේෂ ලක්ෂණය මොකද්ද? මේක n සමානයි n ඍණ 1 කියන එක මෙතනට දාගත්ත ගමන් මේ if මේ if condition එක ඇතුළටම තමයි යන්නේ. හරිද? if condition එක ඇතුළෙම ධාවනය වෙන්න ඕනේ තවත් step එකක් කියලා එයා ගන්නවා. හරි? තවත් step එකක් කියලා තමයි එයා ගන්නෙ. මොකද? එතකොට එහෙමනම් මේ program එකේ කිසිම කෙලවරක් නැහැ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේක මෙතනට ගෙනල්ලා නැවත run කරන්න. හරි? එතකොට තමයි මේක එන්නේ. හරිද? ඒ නිසා Python වලදී අපි පරිස්සම් වෙන්න ඕන තැනක් තමයි යන්නේ ඒක. ඉතින් Python මේ ක්‍රමලේඛයේ ලියද්දී ඔයාලට පේනවා මේක කෙලින්ම මේ නැත කියලා මේ පැත්තෙන් path එකක් එනකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙහා ලියන්න ඕනේ මේ if එකට ඇතුළු කොටසක් නෙමෙයි, ඇතුළත් වෙන කොටසක් නෙමෙයි. if එකේ මේක මේ 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 කොන්දේසිය සත්‍යයි නම් සත්‍ය වෙන්න තියෙන එක සත්‍ය වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන්න තියෙන එකම එක ලයින් එකක් විතරයි. ඒ ධන එක කියන ලයින් එක විතරයි. හරිද? ඔයාලට පේනවා මෙතන නැත කියන පාට් එකෙන් තමයි කොටසක් මෙයාට ගෑවිලා එන්නේ. එහෙමනම් මෙයා එන්න ඕනේ මේක ඇතුළට නෙමෙයි මේ හරියට. if එක කෙනින් ලියන්න ඕනේ කියන එක මතක තියාගන්න. හරි? අපි යමු දැන් 2018 අවුරුද්දේ MCQs වලට. හරි? ඒකෙත් අපිට 46 ඉඳලා අපිට තියෙනවා කිහිපයක්. ආදානය 30 ලෙස දී ඇති පහත දක්වන Python කේතකණ්ඩයේ ක්‍රියාත්මක කළහොත් ප්‍රතිදානය කුමක්ද? මෙතනදී raw input කියලා එකක් තියෙනවා. අපි මෙහෙම දෙයක් කළොත් දැන් 30 කියන එක එච්චර හිතන්න දෙයක් නැහැ. අපි
කියන එක ගත්තා මෙතනදී n වලට ඒක ආදේශ වුණා හරිද 30 කියන එක ගත්තා n වලට ආදේශ වුණා ඉස්සෙල්ලාම චෙක් කරලා බලනවා 30 40ට වඩා කුඩාද කියලා 30 40ට වඩා කුඩාද ඔව් ඒ නිසා රිසල්ට් එකේ අගය 1 හැටියට ගත්තා 1 හැටියට ආදේශ වුණා දැන් ඊළඟට චෙක් කරලා බලනවා if conditions වලදී හරිද දැනට රිසල්ට් එකේ අගය 1 හැටියට ආදේශ වුණා මොකද 30 40ට වඩා කුඩා නිසා එතකොට 30 10ට වඩා කුඩාද කියලා චෙක් කරලා බලනවා 30 10ට වඩා කුඩාද කියලා චෙක් කරලා බලනවා උත්තරේ වැරදි මෙතනට එනවා else if ඊළඟට මොකද වෙන්නේ 30 20ට වඩා කුඩාද කියලා බලනවා ඒත් නැහැ ඊළඟට මෙතනට එනවා හරිද මෙතනට ආවට පස්සේ මොකද වෙන්නේ රිසල්ට් එක 4 කියලා එනවා ඒ කියන්නේ දැනට රිසල්ට් එකේ යගේ එකට ආදේශ වෙලා තිබුණේ else part එකට ආවා මෙතනදී මේ තවත් කොන්දේසි සෙට් එකක් චෙක් කරගෙන ආවේ රිසල්ට් එකේ යගේ එක කියන එක වෙනුවට 4 ආදේශ වෙනවා දැන් ඒ නිසා මොකද වෙන්නේ දැන් මෙතනම කොන්දේසි සත්‍ය වූ නිසා මේ else part එක ධාවණය වෙන්නේ ඒක ඇතුළේ තිබිච්ච else part වලට තමයි දැන් මේ ආවේ අපි මේකට කියන්නේ nested if කියලා මතකයි නේද එහෙමනම් print result රිසල්ට් එකේ යගේ දැන් තියෙන්නේ 4යි. 4 print වෙන්නේ. හරිද? මෙතනදී ඔයාලා බල මෙතනදී ඔයාලගේ පරීක්ෂා කරලා බලන්නේ මේ nested if. ඒ කියන්නේ නීඩිත පාලන ව්‍යුහ ගැන දැනුමක් තියෙනවද කියන එක. හරිද? ඒක තියෙනවා. එතනදී තමයි ඒක චෙක් කරලා බලන්නේ. ඊළඟට 47 වෙනි MCQ එක බලන්න ඒ අවුරුද්දේ S සමානයි බිඳුවයි. ඊට පස්සේ for loop එකක් ධාවනය වෙලා තියෙනවා. මේ for loop එකේ මොකද්ද 10ක් දක්වා ධාවණය වෙන්න තියෙන්නේ ඒ කියන්නේ 10 වතාවක් මේ loop එක ධාවණය වෙනවා අපි බලමු මේක ප්‍රතිදානය වෙන්නේ කොහොමද කියලා ඔන්න මම ලියාගත්ත මේ වගේ table එකක් හරිද S ලාගේ ආරම්භයේදී බිඳුවයි I ලාගේ එකෙන් පටන් ගන්නවා මෙතනදී ඒ නිසා S ලාගේ එකකින් වැඩි කරා S ලාගේට I ලාගේ එකතු කරන්න හරි මෙතනදී වෙන්නේ මොකද්ද තාමත් i වලාගේ 10ට වඩා අඩු නිසා මොකද වෙන්නේ i වලාගේ 10ට වඩා අඩු නිසා s වල තියෙන අගයට i ආදේශ කර ගන්නවා ඒක තමයි ඔය වෙන්නේ එහෙමනම් දැන් 3යි ඔහොම ඔහොම යනකොට ඔයාලට තේරෙනවද s වලට i වල අගය දිගින් දිගටම එකතු වෙවි යන්නේ එහෙමනම් ඒ මොකද්ද වෙන්නේ ඔයාලට තේරෙන්නේ නැද්ද මේ ත්‍රිකෝණ සංඛ්‍යා තමයි මේ ඇතුළත් වෙන්නේ කියලා දෙකින් දෙකටම ත්‍රිකෝණ සංඛ්‍යා වල අගයන් ටික තමයි මේ ඇතුළත් වෙවි යන්නේ ඒ කියන්නේ i ඒ කියන්නේ ලූප් එක 10 වතාවක් රන් වෙනකන් ත්‍රිකෝණ සංඛ්‍යාවල් වල අගයන් ටික තමයි චෙක් කරගෙන යන්නේ ඔහොම ඔහොම ගිහිල්ලා අවසානෙට යා මොකද්ද බලන්නේ දැන් i වල අගය 10 වෙනකොට ඔන්න කොන්දේසි අසත්‍ය වෙනවා එහෙමනම් දැනට s වල තියෙන අගය මොකද්ද දැනට s වල තියෙන අගය print කරලා පෙන්නනවා ඒ කියන්නේ 10 වතාවක් loop එක run වෙනවා ත්‍රිකෝණ සංඛ්‍යා ටික තමයි බලාගෙන එන්නේ 10 වතාවක් loop එක අවසානයේදී අවසානයේදම තියෙන විශාලම ත්‍රිකෝණ සංඛ්‍යාවේ අගය පෙන්වන එක තමයි ඒ වෙන්නේ. ඒක පේනවා නේද? ඔන්න ඔක තමයි මේ 47 වෙනි එකේ උත්තරේ අපි ගන්නෙ. එහෙනම් උත්තරය 45යි. ඊළඟට බලන්න 48 වෙනි එක. එතන අපිට දීලා තියෙනවා ලිස්ට් එකක්. හරිද? ඒත් ලිස්ට් එකක් තමයි මේ MCQ එකෙන් අහන්නේ. එතනදී අහනවා බලමු මේ විදිහට ටේබල් එකක් ලියාගත්තාම මේ හැම එකකම අපි s වල අගය ඊට පස්සේ i වල අගය ඊළඟට i වල තියෙන කොන්දේසිය ඒ ඇතුළේ තියෙනවා නම් කොන්දේසියක් සහ ඒකට අනුව ක්‍රියාත්මක වන ප්‍රකාශය අපි ඒ ටික ලියා ගන්න ඕනේ. ඒ අනුව චෙක් කරලා බලමු. ඔන්න ලිස්ට් එකක තියෙන පළවෙනි අගය ගන්න s වල අගය දැන් බිඳුවයිනේ. හරි. එතකොට ඔයාලට පේනවා මේ ලිස්ට් එකේ අගය කීයද? 1 2 3 4 5 6. ඒ කියන්නේ ලිස්ට් එකේ අවයව 6ක් තියෙනවා. ඒ නිසා මෙතන මේ ප්‍රකාශයේ i කුඩාවේ 6 කියන එක තමයි මෙතන මේ මුලින්ම චෙක් කරන්න. මේ for loop එකේ මෙන්න මේ කොන්දේසි තමයි මේ මෙතන තියෙන්නේ. හරි?
එතකොට දැනට ආරම්භකාගේ i බිංදුවයි එහෙමනම් මෙන්න ඊළඟට if condition එක චෙක් කරලා බලනවා list එකේ පළවෙනි අගය 10ට වඩා විශාලද කියලා තමයි බලන්නේ පළවෙනිටම තියෙන අගය 2යි 10ට වඩා කුඩා අගයක් ඒ නිසා කොන්දේසිය අසත්‍යයි අසත්‍ය නිසා මොකද වෙන්නේ මෙතනට එනවා s සමානයි s වලට ඒ ලයිස්තුවේ ඒ අදාළ කරන අවස්ථාවේ තියෙන අගය එක කව කරන එක තමයි කරන්නේ එහෙමනම් s වල අගය 2ක් වෙනවා ඊළඟට s වල අගය දැනට 2යිනේ ඔන්න ඊළඟ වටේ යනවා හරි කොන්දේසිය සත්‍යයි ඊළඟට දෙවෙනියට තියෙන්නේ 3 3 10ට වඩා විශාල අගයක් නෙමෙයි ඒ නිසා කන්ඩිෂන් එක ෆෝල්ස් ඒ නිසා s වලට දැනට තියෙන 3 3 අගයට එකතු කරනවා දැනට තියෙන අගයට එහෙමනම් උත්තරය 5ක් බවට පත් වෙනවා s වල අගය දැන් 5යි ඊළඟ වටේ යනවා ඊළඟට තියෙන්නේ 11 10ට වඩා විශාල අගයක් නිසා කන්ඩිෂන් එක ට්‍රූ ඒ හින්දා මොකද කරන්නේ කන්ටිනියු කියන එක එනවා මෙන්න මෙතනට එනවා කන්ටිනියු කියලා කියන්නේ ලූප් එකේ ඊළඟ වටේ ගන්න කෙලින්ම මේ පහළට යන්නේ නැහැ කන්ටිනියු ලූප් එකේ ඊළඟ වටේ වටේට යනවා එහෙමනම් s වල අගය තාමත් 5යි ඊට පස්සේ බලනවා 13 10ට වඩා විශාල අගයක් ආයි මෙතනට ආවා කන්ටිනියු ලූප් එකේ ඊළඟ වටේ ගන්නවා ඒ කියන්නේ මොකද්ද මේ සම්පූර්ණ ලයිස්තුවේ තියෙන 10ට වඩා අඩු අගයන් ටික එකතු කරන එක තමයි උත්තරය දෙන්නේ හරි ඊළඟට තියෙන්නේ 5 10ට වඩා අඩු අගයන්නේ 5 ඒ නිසා දැනට තියෙන s වල අගයට 5 එකතු කළා 10යි උත්තරේ 5 මොකද වෙන්නේ ඊළඟට 7 false 17යි ඊළඟට 6 ඔව් කොන්දේසිය සම්පූර්ණ මෙතනින් අවසාන වෙනවා මොකද ලූප් එක අවසානයි එහෙනම් මේ ලයිස්තුවේ 10ට වඩා කුඩා අගයන් තියෙන ඔක්කොගෙම එකතුව 17යි එහෙනම් උත්තරය 17යි 49 ඒ අවුරුද්දේ හිස්පේලියක් සහිත පහත දැක්වෙන පයිතන් කේත කණ්ඩේ සලකන්න මොකද්ද කියන්නේ ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරන්න කියනවා මොකද්ද ෆන්ක්ෂන් ඩෙෆිනිෂන් ස්ටාර්ට්ස් ඒ කියන්නේ බැලු බැල්මටම වලට මේක ටැකල් කරගන්න පුළුවන් ලේසිම විදිය මොකද්ද def කියන ෆන්ක්ෂන් එක දැන් මෙතන දීලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් ඉහත කේතේ ක්‍රමලේක විසින් අත දක්වන සම් නැමැති ශ්‍රිතය අඩංගු විය යුතුය සම් නැමැති ශ්‍රිතය අඩංගු විය යුතුය කියනකොට මොකද්ද එතන තියෙන්නේ ඒ කියන්නේ ක්‍රමලේඛක විසින් අර්ථ දක්වන ලද සම් නැමැති ශ්‍රිතය ඒ කියන්නේ අපි සම් කියලා ෆන්ක්ෂන් එකක් ඩික්ලෙයාර් කරලා තියෙනවා ඒක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ ඒක පුංචි ඉඟියක් අපිට දීලා තියෙන්නේ එහෙමනම් මෙතන බලන්න අනිවාර්යයෙන්ම def කියන වචනේ අපිට එන්න ඕනේ def එතකොට මෙතනදී def කියන වචනේ තියෙන උත්තර තුනක් තියෙනවා. ඒ නිසා පැහැදිලිවම 1 3 කියන උත්තර දෙකම බැහැර කරන්න පුළුවන්. මොකද ෆන්ක්ෂන් එකක් අපි නිර්මාණය කරන්න යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් def කියන වචනේ තියෙන්න ඕනේ. ඊළඟට def කියන වචනයට පස්සේ දිනන sum කියලා ශ්‍රිතයක්. ඔව්. දැන් මේ උත්තර තුනේම def කියන උත්තර තුනේම sum කියන ශ්‍රිතය තියෙනවා. ඒක හරි. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට අපි බලන්න ඕනේ මේ ෆන්ක්ෂන් එක ඇතුලේ යොදාගෙන තියෙන පරාමිතින් ඔයාලා දන්නවා අපිට ෆන්ක්ෂන් එකක් ඇතුලට පරාමිතින් පැරමීටර්ස් පාස් කරන්න පුළුවන් එහෙනම් ඒ පැරමීටර්ස් ඇතුලට මොනවද ගිහින් තියෙන්නේ මෙතන s කියලා එකක් අරන් තියෙනවා ඒක පැහැදිලිවම ෆන්ක්ෂන් එක ඇතුලේ මොකද ඔයගොල්ලෝ දන්නවා මේ සමාන ලකුණට වම් පැත්තෙන් තියෙන්නේ අපි නිර්මාණය කරගත වේරියබල් එක එහෙමනම් දකුණු පැත්තට අපි ආදේශ කරන්න ඕන අගයන් ටික වැටෙන්න ඕනේ. දැන් මේ කොහෙවත් arg 1 arg 2 කියලා දෙකක් අපිට නැහැ හොයාගන්න. arg 1 arg 2 කියලා දෙකක් නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම එක එන්න ඕන එකම තැන තමයි මොකද්ද function name එකේ පරාමිතීන් දෙකක් විදිහට එන්න ඕනේ. එහෙමනම් මෙතන පස්වෙනි උත්තරේ කෙලින්ම හලන්න පුළුවන්. මොකද arg 1 arg 2 කියලා එකක් නැහැ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ 2යි 4යි විතරයි. එහෙමනම් මොකද සිද්ධ වෙන්නේ?
ආග් 1 ආග් 2 කියන දෙකම තියෙන උත්තර දෙකක් තියෙනවා ඒකේ s අකුරකුත් තියෙනවා එකක මෙතනදී මම ඉස්සෙල්ල පැහැදිලි කළා s කියලා මේ සමාන ලකුණේ වම් පැත්තට එන්නේ s කියන්නේ නම් මොකද්ද ඒ කියන්නේ අපි නිර්මාණය කරගත වේරියබල් එකක් ඒක පරාමිතියකින් ආව එකක් නෙමෙයි එයාට ආදේශ කරගෙන තියෙන පරාමිතියෙන් ගත්ත මේ නම් දෙක අගයන් දෙක එහෙමනම් පැහැදිලිවම මේකේ පාස් වෙන්නේ ආග් 1 ආග් 2 කියන දෙක පමණයි ඒ නිසා හතරවෙනි උත්තරෙත් බැහැර කරන්න වෙනවා ඉතිරි වෙන්නේ උත්තරේ 2 මෙන්න මේක හරිද එහෙමනම් නිවැරදි උත්තරය වෙන්නේ def space sum වරහන් ඇතුලේ ආග් 1 කමා ආග් 2 හරිද දැන් 2018 අවුරුද්දේ රචනා ප්‍රශ්නයක් තමයි දීලා තිබුණේ විහෝගත ඇවිල්ලා තිබුණේ නැහැ මේ B කොටස තියෙන එකයි රචනා ප්‍රශ්නයක් හරි වල්ල තෝරගෙන ලියන්න පුළුවන් එකක් එතකොට ධන සංඛ්‍යා අනුක්‍රමයක් ඇති ආදානයක් සලකන්න අනුක්‍රමයට උපරිම වශයෙන් සංඛ්‍යා 100ක් තිබිය හැකිය n කුඩා වේ 100 ලෙස අනුක්‍රමයට සංඛ්‍යා n තිබේ නම් n + 1 වන සංඛ්‍යාව ඍණ 1 ලෙස සලකනු කිරීමේ අනුක්‍රමයේ අවසානයේ දැක්වේ උදාහරණයක් ලෙස පහත දක්වන ආදාන ක්‍රමයට ධන සංඛ්‍යා 8ක් ඇති අතර නමන ආදානය වන ඍණ 1 මගින් අවසානයේ සනිටුහන් කෙලේ අපෙන් අහන්නේ මෙච්චරයි කතන්දරේ සංඛ්‍යා ලයිස්තුවක් අපි ඇතුළත් කරාම ඒකේ තියෙන ලොකුම සංඛ්‍යාව ප්‍රතිදානය කරන එක තමයි අපෙන් අහන්නේ හැබැයි අපිට උපරිම දාන්න පුළුවන් සංඛ්‍යා ප්‍රමාණය 100යි හරිද උපරිම සංඛ්‍යාව 100යි ඕනනම් ඊට අඩු වෙනුත් අපිට සංඛ්‍යා ඇතුළත් කරලා බලන්න පුළුවන් හැබැයි එහෙම වුණාම අපිට ප්‍රෝග්‍රෑම් එක නවත්ත ගන්න ඕන නම් ඍණ 1 දාන්න ඕනේ එච්චරයි විශාලම සංඛ්‍යාව ලියන්න මුලින්ම අහන්නේ ඇල්ගොරිතමයක් ගැලීම් සටහනක් මගින් නිරූපණය කරන්න ඇල්ගොරිතම් නිරූපණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි සියුඩු කෝඩ් කියන එක ව්‍යාජකයේ අනිත එක ගැලීම් සටහන ඔයාලගෙන් අහන්නේ ගැලීම් සටහනක් අඳින්න කතන්දරේ මොකද්ද සංඛ්‍යා ලයිස්තුවක් තියෙනවා උපරිම සංඛ්‍යා 100ක් දාන්න පුළුවන් ඕනනම් ඊට අඩු වෙනුත් දාන්න පුළුවන් ඒ ඔක්කොගෙම විශාලම සංඛ්‍යාව තමයි පෙන්වන්න ඕනේ හැබැයි අපිට 100ට වඩා අඩු සංඛ්‍යාවක් තියෙනවා නම් අපිට ප්‍රෝග්‍රෑම් එක නවත්තද්දී සංඛ්‍යා ඇතුළත් කරන එක නවත්ත ගන්න නම් ඍණ 1කින් දාලා නවත්ත ගන්න පුළුවන්. එතකොට විශාලම සංඛ්‍යාව පෙන්නනවා ඒත් අපි දාපු ඒවයි. කොහොමද අඳින්නේ? මෙන්න තියෙනවා ඒකට උත්තරේ. හොඳට බලන්න. ස්ටාර්ට් කියන එක පටන් ගත්තාම අපිට ඕන නම් මැක්ස් කියලා එකක් ගන්න පුළුවන්. ඒක උපකල්පනය කරලා වල ගන්න එකක් නිසා වඩා හොඳයි මැක්ස් කියන එක ලියන්න, පැත්තකින් ලියන්න. හරි? උපරිම සංඛ්‍යාව සඳහා කියන එක. හරිද? n බිඳුවයි හරිද එතකොට දැන් මෙතනදී මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මෙතන n කියන එක නම් අපිට දීලා තිනවනේ හරි max කියන එක තමයි අපි ගන්න උපරිම සංඛ්‍යාව සඳහා හරිද එතකොට මොකද වෙන්නේ අපිට x කියලා එකක් අපි ගන්නවා ඒ අවස්ථාවේදී ඇතුළත් වෙන සංඛ්‍යාව ලබා ගැනීම සඳහා මේ variable එකට අපි ගන්න x කියලා එහෙමනම් මොකද්ද කරන්න පුළුවන් මේ විදිහට x ලාගේ ඍණ 1ද කියලා අපි බලනවා x ලාගේ ඍණ 1ද 1 නොවේ නම් මොකද වෙන්නේ ඊළඟට බලනවා x වලට අපි ඉස්සලාම ඇතුළත් කරපු අංකය දැන් උදාහරණයකට මෙතන දීලා තියෙන 23 නේ x වලගේ පළවෙනි වතාවේදී 23යි 23 ඍණ 1ට සමානද කියලා බලනවා නැහැ ඊළඟට 23 මැක්ස්ද කියලා චෙක් කරනවා උපරිමාගයේ දැනට ඍණ 1 අපි මුලින්ම ආදේශ කරගෙන තියෙන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ මැක්සිමම් වැලියු එක විදිහට ගත්තා ඉතින් ඔන්න ඔය විදිහට එකින් එක වැඩි කරමින් අපිට මෙන්න මේ ෆ්ලෝ චාර්ට් එක මේ විදිහට નિවරදි පෑන්ද්ොත් හරිද අවසානයේදී ඍණ 1 වුණොත් කෙලින්ම එතනදී මැක්ස් වැලියු එක මේ රිප්ලයි කරන්න මේ අවුට්පුට් කරන්න පුළුවන් හරිද ඒක තමයි අපෙන් අහන්නේ ගැලීම් සටහනක් අඳින්නේ අන්න ඒ විදිහටයි එතකොට දැන් ඒකේ දෙවෙනි කොටසේ තියෙනවා ගැලීම් සටහනේ දැක්වෙන ඇල්ගොරිතමේ ආදාන දෙකක් ලබා ගන්න අතර ඒ කියන්නේ මේ වෙන ගැලීම් සටහනක් ඒගොල්ලෝ දීලා තියෙන්නේ පළවෙනි ආදානයේ l සංඛ්‍යා ලයිස්තුවක්ද දෙවන ආදානයේ k දෙන ලද සංඛ්‍යාවක්ද වේ ඒ කියන්නේ ඉස්සෙල්ලාම සංඛ්‍යා ලයිස්තුවක් ඉල්ලනවා දෙවෙනි ආදානයට නම්බරයක් ඉල්ලනවා ඉස්සෙල්ලාම අපි සංඛ්‍යා ලයිස්තුවක් දාන්නේ ඊළඟට තනි ඉලක්කමක් ඉල්ලනවා එච්චරයි කතන්දරේ මොකද්ද ප්‍රතිදානය වෙන්නේ දීලා තියෙනවා සංඛ්‍යා ලයිස්තුවක්. මොකද්ද වෙන්නේ? ඔන්න බලන්න n වලාගේ දැනට 10යි. ඇයි n වලාගේ 10 උනේ?
මේ ප්‍රශ්නේ දීලා තියෙනවා මෙන්න මේ සංඛ්‍යා ලයිස්තුවක් මෙතන අගයන් 10ක් තියෙනවා ඒ නිසා n වල අගය 10යි කේවල අගය 38යි ඒකත් user ගෙන් දැන් මේ වෙනකොට අරන් ඉවරයි එහෙමනම් ඔන්න අපිට දැන් පුළුවන් මේ වගේ chart එකක් ගහගෙන මොකද්ද වෙන්නේ කියලා බලන්න step by step යන්න පුළුවන් මොකද්ද වෙන්නේ algorithm එකේ අරමුණ කෙටියෙන් sorry මේ මේ algorithm එකේ අපි යන්න ඕනේ මොකද්ද ඉස්සල්ලාම හරි n සමාන වෙනවා 10යි ඒක තමයි මේ මෙතනදී අරගත්තේ k වලාගේ 38යි දැන් i වලාගේ 0යි එතකොට ලයිස්තුවේ පළවෙනියටම තියෙනාගේ l 0 ඒ කියන්නේ ඔයාලා දන්නවා ලයිස්තුවක මේ පළවෙනි එක මතක් කරගන්න මම ලයිස්තු පාඩම කරද්දි කිව්වා මේ පළවෙනි ස්ථානයේ තියෙන එක අපි බිඳුවෙනි දර්ශකයේ හැටියටයි ගන්නෙ 0th index එක විදිහට තමයි ගන්නෙ ඒ නිසා i බිඳුව වෙනකොට l වරහන් ඇතුලේ කොටු වරහන් ඇතුලේ i කියන්නේ l කොටු වරහන් ඇතුලේ බිඳුවයි ඒ කියන්නේ ලයිස්තුවේ පළවෙනි අගය දැන් මේ ගන්නෙ 23යි ඊළඟට චෙක් කරලා බලනවා මොකද්ද ඒ තියෙන ඒ ස්ථානයේ තියෙන අගය මේ කේවල අගයට සමානද කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් දැන් මේ තියෙන්නේ ලයිස්තුවේ තියෙන අගය 38ට සමානද කියලා බලනවා. නැහැ. නැති නිසා මොකද කරන්නේ? i වල අගය එකකින් ගුණක වැඩි කරා. එකක් එකතු කරා. ඊළඟට දැන් බලනවා i වල අගය 10ට වඩා අඩුද කියලා. ඔය විදිහට මේ ලයිස්තුවේ එක් එක් සංඛ්‍යාව චෙක් කරලා බලන්නේ මොකක් එක්කද? 38ට සමානද කියලා මේ ලයිස්තුවේ එක් එක් සංඛ්‍යාව එක් එක් අවයවය 38ට සමානද කියලා බලනවා ඉතින් බැලු බැලමටම ඔයාලට පේනවා මේකේ මාගයක් 38ට සමාන වෙලා නැහැ ඒ කියන්නේ 38ක් කියලා එකක් නැහැ එහෙමනම් මොකද වෙන්නේ අවසානයේදී මෙතන පෙන්නනවා 38 කොහේදී හරි තැනකදී හම්බ වුණොත් අතන මැද්දේදී ट्रू කියලා ප්‍රතිදානය කරන්න එහෙම නැත්නම් ෆෝල්ස් කියලා ප්‍රතිදානය කරන්න කියලා. ඔච්චරයි. එහෙමනම් මේ අරමුණ මොකද්ද මේ ඇල්ගොරිතමේ අරමුණ? K හි අගය L වල තියනවාද කියලා පරීක්ෂා කිරීමයි බලන්නේ. K වල අගය මේ කියන්නේ K වල අගය දැන් 38යිනේ. හරි 38යි. මේ 38 මේ L කියන ලයිස්තුව ඇතුලේ තියනවාද? ඔච්චරයි. ඒක තමයි මේ ප්‍රති මේ මේ ඇල්ගොරිතමේ අරමුණ. ඊළඟට අපෙන් අහන්නේ මේ සඳහා Python කේතයක් ගොඩනගන්න. Python කේතයක් ගොඩනගන්න කිව්වොත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි? ඒ සඳහා වෙන Python කේතේ තියෙනවා. මෙන්න මේක අපිට බලන්න පුළුවන්. මේ තියෙන්නේ මම මෙතන comment එකක් ලියලා තියෙනවා. comments දෙකක් මේ hashtag ලකුණ දාලා තියෙන්නේ. හරිද? ඒක ඔයාලා කැමති විදිහට විස්තර කරන්න. නමුත් මම මෙන්න මෙතනදී මෙහෙම දෙයක් කරලා තියෙනවා. ඔන්න බලන්න මේ ඇල්ගොරිතම් එකත් එක්ක ඔන්න චෙක් කරලා බලන්න ෆ්ලෝ චාට් එකත් එක්ක මෙන්න තියෙනවා මෙතනදී බලාපොරොත්තු වෙන්නේ හරිද ඉස්සලාම නම්බර ලයිස්තුවක් ඉල්ලගෙන යනවා දැන් මේ 23 ඉඳලා මේ අංක ටික ගන්නවා ඉන්පුට් එකට ප්‍රශ්නයක් නැහැ ඒ එන හැම අංකයක්ම දරුවනේ සේව් කරන්න මෙන්න මේ විදියට හරි මෙන්න මෙතන මම මේ පොඩි විශේෂ දෙයක් තියෙනවා මම ඒක පෙන්නන්නයි මම මේ Python කෝඩ් එක ගත්තේ ඕගොල්ලන්ට අපිට දැන් මෙතන ලයිස්තුවක්නේ ලයිස්තුවක් ඇතුළත් කරන්න නම් අපිට පුළුවන් ලේසියෙන්ම for loop එකක් ඇතුළේ ලියන්න හැබැයි මෙතන වරට පේනවාද for loop එක මම එක ලයින් එකෙන් ලියාගෙන තිනවා ඒක මෙහෙමයි කරන්නේ මම ගන්නවා num list කියලා එකක් num list කියන්නේ මේ number ලයිස්තුවක් ගන්නවා එතකොට දරුවනේ සාමාන්‍යයෙන් ලයිස්තුවක් ඇතුළත අංක දානවා නම් කොටු වරහන යොදන්න ඕනේ වරට පේනවා මම කොටු වරහනකුත් පාවිච්චි කරලා තිනවා හරිද කොටු වරහනකුත් මම පාවිච්චි කරලා තියෙනවා කොටු වරහන ඇතුලේ කෙලින්ම ලියලා තිනවා මෙන්න මේ වාක්‍ය මොකද්ද කරන්නේ කොටු වරහන ඇතුලේ මේ අපිට for loop එකක් ගන්න පුළුවන් හරිද කොටු වරහන ඇතුලේ මෙතන කරලා තියෙන්නේ හරිද for loop එකක් මම භාවිතා කරලා තිනවා ඒ කියන්නේ int i variable එකක් මෙන්න මේ අරන් තියෙන්නේ සරලව කිව්වොත් මම මේක මෙන්න මෙහෙම පෙන්වන්නම් මේ කොටු වරහන ඇතුලේ තියෙන්නේ මෙන්න මේක int i කියලා variable එකක් declare කරලා තිනවා ඒ කියන්නේ i කියලා variable එකකට ඒක මේ integer value එකක් විදිහට තමයි ගන්නෙ ඒ සෑම integer value එකක්ම l කියන එකට ඇතුළත් කරන්න ඕනේ මොකද්ද වෙන්නේ l කියන variable එකෙන් ගන්න අගය split කියලා method එකක් පාවිච්චි කරලා තිනවා ඒ කියන්නේ
අපි මේ ප්‍රෝග්‍රෑම් එක ධාවනය කරනකොට අපිට දැන් මෙතෙක් වෙලා අපි ඕගොල්ලෝ ඉස්සලා දකින්න ති ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට සෑම අගයක්ම අපි මෙහෙම පහළට පහළට එන්ටර් කරනවා. ඒ කියන්නේ දැන් මම 23 ටයිප් කළා, එන්ටර් කී එක ප්‍රෙස් කළා. 45 ටයිප් කළා, එන්ටර් කී එක ප්‍රෙස් කළා. එහෙම නැතුව අපිට එකම ලයින් එකේ ස්පේසස් තියතිය මේ L කියන ලයිස්තුවට අගයන් සේව් කරගන්න පුළුවන්. මේ ස්ප්ලිට් කියන එකෙන් පාවිච්චි කරන්නේ ඒකයි. හරි. දැන් මෙහෙම කරන්න පුළුවන්. 23 space 45 space 32 11 67 39 92 51 74 89 ඔය විදිහට මම spaces තියතිය ගත්තා. ඊට පස්සේ මගෙන් ඉල්ලනවා 38. ඔන්න බලන්න මේ මෙතන මේ අවස්ථාව දැන් මේ වෙලා තියෙන්නේ. හරි. 38. ඔන්න 38 මං ඇතුළත් කළා. එතකොට 38 ඇතුළත් කරාම මොකද්ද වෙන්නේ? N වල අගය L හි දිගට aran තියෙනවා. මෙන්න තියෙනවා මේ අවස්ථාව. N වලට සමාන කරලා තියෙනවා L හි දිග. කියන්නේ මම number list කියන එකේ අගය නමින් මම මෙතෙන්ට aran තියෙන්නේ. ඒක ගත්තා මෙතෙන්ට. ඊට පස්සේ I සමානයි. බිංදුවයි ඒකත් කරගත්තා. එහෙමනම් ඉතින් මොකද වෙන්නේ? I වල අගය N ට වඩා කුඩාව තියෙනකන් එකින් එක check කර කර බලනවා. කියන්නේ K වල අගය දැන් 38යිනේ. මොකද වෙන්නේ? එකින් එක චෙක් කර කරගෙන එහෙම තිබුණා true කියලා print කරලා break කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් program එක එතනින් නවත්තනවා. හරි. ඉතින් එහෙම කරත් උත්තරේ false. ඒ කියන්නේ මොකද මම 38 දීලා තියෙන්නේ. එහෙම නෑ. මම ආයෙත් පාරක් මේ program එක run කරනවා. මම දෙනවා අර අගයන් ටිකම දෙනවා. හරි. 32 11 67 39 92 51 74 89 ඊට පස්සේ මම දෙනවා මොකද්ද මම දුන්නොත් 11 කේවලාගේ 11 කියලා දුන්නොත් true තියෙනවා. ඒ කියන්නේ 23 චෙක් කරලා බැලුවා 45 බැලුවා 32 බැලුවා 11 තියෙනවා. එහෙමනම් loop එක break වෙනවා එතනින්. ඒ කියන්නේ program එක මෙතනින් ඉවරයි. print කළා loop එක break කරනවා. ඒක තමයි එතනින් සිද්ධ වෙන්නේ. අපි ඊළඟට බලමු 2017 මොකද මම 2017 ප්‍රශ්න ටිකත් ඔයාලට තෝරගත්තේ. එතනක් තියෙනවා අපිට මේ තව වැදගත්ම කොටස මෙන්න මේ ප්‍රශ්නේ. හරි. තව වැදගත්ම කොටස් කීපයක් තියෙනවා. ඒ ටිකත් බලන්න. Python දත්ත ප්‍රරූප ප්‍රකාශ හෝ ප්‍රකාශන පිළිබඳව, ඒ කියන්නේ data types හෝ statements පිළිබඳව කොයි එකද හරි? String යනු mutable දත්ත ප්‍රරූපයකි. හරිද? List යනු immutable දත්ත ප්‍රරූපයකි. ඒ දෙකම වැරදි. 1 2 3 මෙන්න මේ කොටු වරහන තියෙන එක ටපල් එකක් කියලා කියනවා. ටපල් කියලා කියන්නේ ලයිස්තු වර්ගයක්. හැබැයි ඒ සඳහා අපි යොදාගන්නේ සාමාන්‍ය වරහන. සාමාන්‍ය වරහන් දෙක තමයි අපි එතන භාවිතා කරන්නේ. මෙතන තියෙන කොටු වරහන නිසා ඒක වැරදි. මෙතනදී ලිස්ට් එකක් ඇතුලේ ඒ කියන්නේ මේ ලිස්ට් එකක තියෙන අගය මේ ප්‍රකාශනයේ ක්‍රියාත්මක කළ විට 2 ලබා දෙයි. නෑ ඒකත් වැරදි. මෙන්න මේ පස්සේ එක තමයි දරුවනේ නිවැරදි උත්තරේ වෙන්නේ ඩික්ෂනරි පිළිබඳව. හරි. මම ඔයාලට පැහැදිලි කළා ඩික්ෂනරි එක අපි සාමාන්‍ය සංගල වරහන් යොදා ගන්නේ. සංගල වරහන ඇතුලේ පළවෙනි අවයවය මේ ඒකේ ශීර්ෂයේ හෙඩ් එක මොකද්ද? ඒකට අපි දාන වැලියු එක මොකද්ද? ඊට පස්සේ කොමාවක්. ඊට පස්සේ දෙවෙනි අවයවයේ හෙඩ් එකට එන්නේ මොකද්ද? 32ක්. ඊළඟට ඒකට එන්න ඕනේ අගේ මොකද්ද? අන්න ඒක තමයි අපි දාන්නේ. එහෙමනම් 41ට එන්න ඕනේ නිවැරදි උත්තරය. ඊළඟට 42 බලන්න. මේ අගයන් දිහා බැලුවොත් මෙතනදී කොයි එකද නිවැරදි වෙන්නේ? 42 නිවැරදි වන්නේ මොකද්ද? අගයන් දිහා බැලුවොත් නිවැරදි අගයන් දෙක වෙන්නේ A සහ C පමණයි. මොකද ඒ කියන්නේ විද්‍යාත්මක අංකණයෙන් අපිට අපි ලියන්න ඕන එකක්. ඒ කියන්නේ ෆ්ලෝටින් පොයින්ට් වැලියු එකක් අපි ආදේශ කරොත් අපි ඒක නිවැරදිව හැටියට ගන්න පුළුවන්. B කියන්නේ ට්‍රූ ඕ ෆෝල්ස් කියලා අගයක් දෙන එකක්. නමුත් අපිට ඒක අගයක් විදියට ඒක ආදේශ වෙන්නේ නැහැ. ඒක මේ සිස්ටම් එකෙම ජෙනරේට් වෙලා දෙන එකක්. හැබැයි මෙතනදී C කියන එක this isn't a string කියන එක ඒ වාක්‍ය ඛණ්ඩයක් එතන පාවිච්චි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ඩබල් කෝටේෂන් ඇතුලේ ඒක යොදාගෙන තියෙනවා. හැබැයි මෙතන දැන් ඩබල් කෝටේෂන් එක ඇතුලේ සිංගල් කෝටේෂන් එකක් පාවිච්චි කරලා තියෙන නිසා මේක ගැටලුවක් වෙන්නේ නැහැ.
ඊළඟට d කියන එක ඩබල් කොටේෂන් එකයි තියෙන්නේ. එහෙම කළාම එතනින් පස්සේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන අනිත් කොටස් ඔක්කොම කමෙන්ට් එකක් විදියට ගන්න. ඒක අවසන් කරන්න නම් තවත් ඩබල් කොටේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඩබල් කොටේෂන් මාක් එක ගැහුවාම එතනින් එහාට තියෙනව ඔක්කොම කොළපාටින් පෙන්නයි. එතකොට ඒක මේ මේ සම්පූර්ණයෙන්ම ස්ට්‍රිං එකට අයිති කොටසක් විදියට තමයි ගන්නෙ. ඒ නිසා ඒක තවත් ඩබල් කොටේෂන් එකක් තියෙන්න ඕනේ මෙතනදී. හරි. ඒක නිසා මෙතනදී නිවැරදිම උත්තරය වෙන්නේ A සහ C පමණයි කියන එක. ඊළඟට මෙතන තියෙන බොහොම වැදගත් දෙයක් මේකත් බලන්න. මේ Python වගන්තිය සලකලා බැලුවොත් මෙතන තියෙන උත්තරේ ඇවිල්ලා බලන්න මෙහෙම එක ලයිස්තුවක් තියෙනවා temp කියලා සමාන කරගෙන ඒකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. තවත් කොටු වරහණක් තියෙනවා 2 32 ව දෙකක් තියලා ආයි දෙකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේක තේරුම හොඳට බලන්න ලයිස්තුවේ දෙවෙනි අගයේ සිට අගයන් දෙකෙන් දෙකකට මුද්‍රණය කිරීම. ඒ කියන්නේ මෙතනදී අපෙන් බලාපොරොත්තු වෙනවා ලයිස්තුවේ දෙවෙනි අගයේ සිට අගයන් දෙකෙන් දෙකකට මුද්‍රණය කිරීම කියලා. කියන්නේ අපෙන් බලාපොරොත්තු වෙනවා මේ ලයිස්තුවේ දැන් මේක print එකට ගැහුවාම මේ 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 ප්‍රකාශනය මොකද්ද වෙන්නේ කියන එක. ඒක මම ඔයාලට පෙන්වන්නම් මෙන්න මෙතනින්. මේ තියෙන එක මම කෙලින්ම ඒක print කියලා දීලා තිනවා. අපි මේ ප්‍රෝග්‍රෑම් එක run කළොත් මොකද වෙන්නේ? उत्तर देवनागे देवनागे मुखद मेक बिंदु मत मेक बिंदु पालवेणी आगे देवनागे देवनागे प्रिंट करा देख किया ने देवनी आगे किया ने उन्नत तूनाई तूने म पटांगन उत्तर या खेड़ी रहती है ने मुकादे देखा क्ती ना देखा साहा हाथर कीला उत्तर रहती ना अनि तो कम बहर कराने पुलवां प्रश्न दिए ने मुकादे लेकिन लाइस तो आ खेड़ी रह प्रिंट ने वानंग अनिवार्य एक कोटु आराहना प्रिंट पेन्न मोने ये मनंग बैलू बैलम उत्तरे දැන් එතනින් එහාට වෙන අගයක් නෑ. අපි බැරි වෙලාවත් මෙතන 6ට පස්සේ 7 තිබුණා නම් එහෙම කොටු වරහන් ඇතුලේ 3 5 7 print වෙන්න තිබුණා. පැහැදිලිද? එහෙමනම් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලයිස්තුවේ දෙවැනි අගයේ සිට අගයන් දෙකෙන් දෙකකට මුද්‍රණය කිරීම කියලා. ඒක තමයි එතනින් එන්නේ. එහෙමනම් උත්තරේ මොකද්ද එන්නේ? 4 වෙනි උත්තරේ. කොටු වරහණක් එන්න ඕන ලයිස්තුවක් නිසා. හරි? අගයන් දෙවෙනි අගයේ සිට අගයන් දෙකෙන් දෙකට මුද්‍රණය කිරීමයි මේ කොටසින් බලාපොරොත්තු වෙන්නේ. 44 මේ මොකද්ද? මෙතන තියෙනවා මේ 4න් නිවැරදි එක මොකද්ද? මෙතන දෙකේ දැන් බලන්න මෙතන තියෙන assignment operator එක හරිද b සමානයි 2 + 3 කියලා මේ පළවෙනි කොටස විතරක් බලන්නකෝ මෙතන. ඒ කියන්නේ b වලට ආදේශ වෙන්නේ 2 එකතු කිරීම 3 උත්තරේ. ඒ කියන්නේ උත්තරය 5යි. a සමාන වෙනවා b ට. ඒ කියන්නේ b වල තියන අගේ a ට සමාන වෙනවා. ඉතින් එකම ලයින් එකේ සමාන ලකුණු ඕන තරමක් එහෙම ගන්න පුළුවන් නේ. එකම රීතිය මොකද්ද? සමාන ලකුණක් යොදාදී ඒක නේ assignment operator එකේදී. වම් පැත්තෙන් තියෙනවනේ එක විචල්‍යයයි එක අගයක් එක විචල්‍යයක් තියෙනවනේ. ඒක දකුණු පැත්තේ යම්කිසි අගයක් පැවරෙන්න ඕනේ. ඉතින් දැන් මේ කොටස බැලුවා b = 2 + 3 කියනකොට ඒක හරි. එතකොට a අගේ b වලට ආදේශ වෙලා නැති තියෙන්නේ. ඒ නිසා මේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ අගයක් තියෙනවා දැන්ටම. ඒක a වලට ආදේශ වෙනවා. එහෙම නැත්නම් මේ ස්ටේට්මන්ට් එක හරි. හරිද? දෙවෙනි එක a, b = 2, 3. මොකද්ද වෙන්නේ? එකම පේළියේ ए वलट देख आदेश वेनो बी वलट तुण आदेश वेनो इच्छराई नेता अपने ए समान देखा बी समान तुण गेल वेन वेनो लाइन देखा क्लियर नुला हेम तो एक लाइन ने के लिए नो है
මේ පැත්තේ තියෙන විචල ගානට මේ පැත්තේ තියෙන අගයන් ගාන සමාන වෙන්න ඕනේ කමා වලින් සෙපරේට් වෙලා තියෙන්නත් ඕනේ. මෙතනත් ඒකමයි වෙලා තියෙන්නේ. සී වල වෙන්නෙත් ඒකම තමයි. හරි? සී වල වෙන්නෙත් ඒ දෙයම තමයි. ඒකෙත් කිසිම වෙනසක් නැහැ. මෙතනත් ඒ වලට දෙක සමාන වෙනවා B වලට තුන ආදේශ වෙනවා. මෙතන A වලට වරහන් ඇතුලේ 2,3 කියලා තියෙනවා. මේ මොකද්ද? මෙන්න ටපල් එකක්. ටපල් එකකට උදාහරණයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ A කියලා ටපල් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකේ අවයව හැටියට 2 සහ 3. ඒකත් හරි. ඒ නිසා A B C D හතරම හරි. A B C D කියන හතරම හරි. ඊළඟට අපෙන් අහනවා 46 වෙනි ප්‍රශ්නට යමු. ඒ අවුරුද්දේ මේක හරි වැදගත් දෙයක්. දැන් මෙතෙක් කල් අපිට හම්බෙච්ච නැති එකක්. ෆයිල් එකකට අපි කියන්නේ මේ ගොනු කළමනාකරණය සඳහා Python භාවිත කරන ආකාරයක් එතන දෙන්නේ. අපිට ඕන නම් text ෆයිල් එකක් ඕන නම් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් .csv කියන comma separated ෆයිල් එකක් අපිට ලියන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් එක Excel වලින් එක open වෙන්නේ අපිට ඕන නම් එක notepad එකෙන් open කරලා ගන්න පුළුවන්. මේකේ කතන්දරේ මොකද්ද? in.csv කියලා ෆයිල් එකක් තියෙනවා. csv කියන්නේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එකක්. කොමා වලින් සෙපරේට් වෙලා තින්නේ දාන කොලම් එක. ඒ කියන්නේ දරුවනේ මේ වගුවක්ම තමයි. වගුවක තියෙන අගයන් අපි notepad එකක ලියනවා. notepad එකේ එක කොලම් එකක් අපි වෙන් කරන්නේ කොමාවකින්. කියන්නේ රුවන් කියලා ගත්තොත් වගුවක් ගත්තාම ඊළඟ සෙල් එක ඊළඟ වගුව ඊළඟ කොටුවේ තියෙන අගය කොමාවකින් වෙන් කරලා තමයි ලියන්නේ. ඒ කියන්නේ අපිට අර chart එකක් අඳින්න අමාරු නිසා ඒ තාක්ෂණය යොදාගන්නේ කොමාවෙන්. හරි ඉතින් මේ නම් ලයිස්තුවක් තියෙනවා නම් ලයිස්තුවට ඉස්සරහේ ලකුණු ටිකක් තියෙනවා ඒ ලකුණු වල එකතුව කැල්කියුලේට් කරලා ඊළඟ අවුට් කියන ෆයිල් එකකට ලියන්න ඕනේ ඒකට මොකද්ද කරන්නේ නිවැරදි Python ලේඛනය අහන්නේ ඉතින් නිවැරදි Python ලේඛනයේ හැටියට මේකේ මෙහෙම දෙයක් තියෙනවා හරිද මෙතනදී පළවෙනි එක කියවනවා ඒ කියන්නේ ෆයිල් එකක අපිට ඕපන් කරන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් තියෙනවා මේ Python වල ඕපන් කියලා ෆන්ක්ෂන් එකක් ඒක ඔයාලට මේ හැම උත්තරයකම දකින්න ලැබෙනවා ඕපන් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ෆයිල් එක ඕපන් කරගත්තාන් පස්සේ ඒක අපිට ඕපන් කරගන්න පුළුවන් මේ මේ මෝඩ්ස් කීපයක් තියෙනවා read write append කියලා read එක ලියන්නේ R වලින් මෙන්න මේ විදිහට අපිට write එකක් ලියන්න පුළුවන් w කියලා. එතකොට දරුවනේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ මේ අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ හැටියට මේ ෆයිල් එකේ තියෙන values ටික කියවලා. හරිද? මේ මේ මේක දිහා බලන්න. in csv තුල ඇති දත්ත out csv ඇති අන්තර්ගතය බවට පරිවර්තනය කරන්නේ කොහොමද? මේකේ තියෙන දත්ත ටික මුලින්ම කියවන්න ඕනේ. හැබැයි ලියන්නේ මේකේ නෙමෙයි. ලියන්නේ වෙනම ෆයිල් එකක. out කියලා. එහෙමනම් අපිට පැහැදිලිවම මේ in කියන ෆයිල් එක reading mode එකේ ගත්තාම හොඳටම ඇති. reading mode එකෙන් open කරගත්තාම හොඳටම ඇති. හරිද? එහෙමනම් reading කියන mode එකෙන් open කරගත්තාම හොඳටම ඇති. එහෙමනම් F1 කියලා variable එකක් අරන් අපි ඒකට load කරගන්නවා in කියන ෆයිල් එක. reading mode එකේ F2 හරිද දැන් මේ වෙනකොට අපිට සමහරට out කියලා ෆයිල් එකක් හැදිලා නැති වෙන්න පුළුවන් නමුත් අපි මේ line එක execute කරපු ගමන්ම එහෙම ෆයිල් එකක් හැදෙනවා එහෙම ෆයිල් එකක් හැදෙනවා හරි එහෙම ෆයිල් එකක් හැදෙනවා හැදුනට පස්සේ ඒ ෆයිල් එක ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා මොකද්ද F1 වලට මේ ෆයිල් එකේ තියෙන values ටික සියල්ලම දැන්ටමත් save වෙලා තියෙන්නේ ඒ සියල්ලම save වෙලා හරිද ඒ ෆයිල් එකේ තියෙන values ටික ඔක්කොම අරගෙන අත්තර පස්සේ කොමාවෙන් split වෙලා තියෙනවා ටික එකින් එක අරගෙන හරිද එකතුව store කරගන්නවා මේ තියෙන 20යි 50යි තියෙන values ඔක්කොම එකින් එක store කරලා ගන්නවා ඒ store කරගත්තට පස්සේ ඒක total කියලා variable එකට අරගෙන තියෙනවා එකින් එක line by line එහෙම කරනවා ඒ හැම එකක්ම out කියන ෆයිල් එකේ මේව save කරගන්නවා ඒක තමයි මෙතන වෙන්නේ ඊට පස්සේ ෆයිල් දෙකම ක්ලෝස් කරනවා. හරිද? ඉතින් මේකට නිවැරදි උත්තරය වෙන්නේ මේ කියවගෙන යනකොට තර්ඩ් ආන්සර් එක තමයි මේකට ගැලපෙන්නේ. මම ඒක ක්‍රියාවෙන් පෙන්වන්නම් ඕගොල්ලන්ට මොකක්ද ඒ වුනේ කියලා. දැන් ඔයාලට ඇත්තටම මම මේ
मीट कल मम लिंक शेयर कला मे हेम पेस्कल कोड सॉरी पाइथन कोड हर एक अतुले मम शेयर कर लि पास पेपर्स की मिन्न मे फोलडर का मे फोलडर का अतुले धरने मे हेम मम्मी साकाचा कर प्रश्न टीका तीन हर समहार सरल मम दमेना नमूत मम्मे लील तीन ये टीका दम बला मम एक मिन्न मे टेक्स्ट फाइल वाला ओपन कर लिन्ना मे सी एस वि फाइल मेन तीन ये फाइल तीन हर कोमावली तम मे वगु एक्लम्स वेला तीयें हर इतकोट प्रश्न मेन मेतन तीयें मे तीयें देवन वाला पेन मेतन अवट की फैल कदलने अब पलवनी अवस्था मम्मी मे दावने मे एकी मे लाइन बै लाइन मेक की अभी मे तीन वाल्यूस दल टोटल की वेरियबल सेव कर एकी अरे टोटल की मेके वेरियबल सेव कर ईट पास लाइन बै लाइन एट नवत डिस्प्ले कर लीन अरके मेन मे को रन कर बलू मेदन बला अवट की फैल निर्माण विनो दिन पास बला अवट की फैल दर्माण होना ये अवट की फैल आप नोट पैड वाली मैं ओपन कर ला मेन इनकी फैल मे पत्न तीन मेन अवट की फैल दीन दीना मे इनकी फैल तीन वाल्यू सैकंड केवल बल टोटल सेव करना अवट की एक प्रतिदाने कल पेन्न इंक तम ये तीन अब हतली सटवनी प्रश्न ओण मणिकी लयस्तुकतीयन अवयवल एकतुअल अबाधे कुमन श्रुते हरिद ओणाम निखिल लयस्तुकतीयन एवं मित्र मुखद अवयवल एकतुअल अबाधे कुमन श्रुतेन्द के अयहाण मिथन श्रुते मितर अयहाण मे अवस्था श्रुतया अतुले अंतर्गत मितर अयहाण मेकट निवरदि उत्तरे सॉरी मे तुंगनी उत्तरे मेके निवरदि उत्तरे हटिए टापिकाणे हरिद मुखद मे श्रुतेट एलिए श्रुतेट परिबाहिरिंग अपिट तीनवा मुखद F කියලා අපිට යම් කිසි ලයිස්තුවක් පාස් කරන්න පුළුවන් ඒ පාස් කරන ලයිස්තුව තමයි අපි මේක ඇතුළට ගන්න S වලට අපි ආදේශ කරගන්නේ එහෙම ගත්තට පස්සේ ඒකේ තියෙන සෑම අගයක්ම එයා කියවාගෙන යනවා දැන් මේ අනිත් හැම උත්තරයකම ඔයාලට පේනවා ඇති X කියලා මෙහෙම කොටු වරහණක් එකයි aran තියෙන්නේ හරි එතකොට ලයිස්තුවක් මේක ඇතුළෙම නිර්මාණය කරගෙන වැඩේ යනවා ප්‍රශ්නේ තියෙන්නේ මේ එකක්වත් ऐसा हरिट गलपेन्े ने मुखद श्रुतया मिथन कथा करे इतकोट अभी मिथन मे प्रश्न बला श्रुतया अतुलेन क्रियाकारी पमनाय लयस्तु हेदन विधियावा हेदन विधिया गेनवा तपिट मे श्रुतया अतुलट अदालवेन्े ने लोकल वेरियबल मिथन मिथन आप होने ग्लोबल वेरियबल अपिट अदालवाने नैनसा मे उत्तरे बेलू बेलमट आप होयावा मेके मे कोट वरहना नह අනිත් හැම උත්තරයකම වගේ මෙතනින් විතරයි ඒක තියෙන්නේ. ඒක රචනා ප්‍රශ්න වලට යමු. එතනින් අපේ පාඩම අවසන් වෙනවා. ගෘහස්ථ විදුලි පරිභෝජනය සඳහා මෙන්න මේ විදුලි ඒකක ගණනය කිරීමක් අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා. එතකොට පළවෙනි ඒකක 64ට රුපියල් 5 ගානේ ඉතිරි ඒකක ඒකකට රුපියල් 10 ගානේ. එතකොට අපිට ඒ සඳහා ගැලීම් සටහනක් අඳින්න කියලා කියන්නේ. ගැලීම් සටහනක් අඳින්න කිව්වම මෙන්න මේ විදියටයි තියෙන්නේ. මොකද්ද? හරිද ඉස්සල්ලාම අපෙන් අහනවා මේ බලන්න ගෘහස්තේ අංකය කියන්නේ ගෙදර අංකය පෙර කියවීම වර්තමාන කියවීම ඒ කියන්නේ ලයිට් මීටරේ කලින් ලාස්ට් රීඩින් එකයි දැන් තියෙන රීඩින් එකයි ඔයගොල්ලෝ දන්නා අනිවාර්යයෙන්ම දැන් මේ මාසේ බිලට වැඩි මේ මේ පාටාංකයට වඩා ඊළඟ මාසේ පාටාංකය වැඩි වෙන්නේ බෑ එහෙමනම් මොකද වෙන්නේ හරි ඒ දෙකම එන්න ඕනේ එතකොට गेदर अंक पास रीडिंग कलिंगीम वर्तमान कियवीम देखम इनपुट कर मे तुनम इनपुट करना मे फ्लो चार्टे अब गणतीन इसम एक पास अपेंगे मुखद अयवीत मुदल कोहमद
ඉස්සල්ලාම දැන් පෙර කියවීමයි වර්තමාන කියවීමයි අතර වෙනස ගන්න වෙනවා. හරිද? ගිය මාසේ කියවන පාඨාංකයයි පාඨාංකයෙන් අද තියෙන පාඨාංකය අඩු කරන්න ඕනේ. නේද? එතකොට තමයි හරියම යූසේජ් එක එන්නේ. මේ මේ අදාළ කරන කාල සීමාවේ කොච්චරක් විදුලි බිල භාවිතා වුණාද? මේ 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 විදුලිය පාවිච්චි වුණාද කියලා කියවීම. එහෙම ගත්තට පස්සේ පේමන්ට් කියන එකක් අපිට ගන්න පුළුවන් 0 කරලා මොකද්ද වෙන්නේ? ඊට පස්සේ බලනවා ඒ අපි මේ යුනිට්ස් යූස් කියලා අපි මෙතන අරන් තියෙන්නේ ඒ අතර ඒ අර අර දෙකේ වෙනස. එතකොට ඒක 64ට වඩා වැඩිද කියලා මුලින්ම චෙක් කරලා බලනවා. 64ට වඩා අඩු නම් ප්‍රශ්නයක් නැහැ. ගෙවීම ඒ එකකට රුපියල් 5 ගානේ මෙතන වැඩි කරලා ගන්න පුළුවන්. 64ට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? එහෙමනම් පළවෙනි 64ට 5 ගානේ වැඩි කරලා ඒකට ඉතිරි ටික රුපියල් 10 ගානේ අපෙන් ඉල්ලලා තියෙන්නේ රුපියල් 10 ගානේ මෙන්න මේ විදිහට සූත්‍රය ලියන්න පුළුවන්. එහෙම ලිව්වට පස්සේ පේමන්ට් එක print කරනවා. අපෙන් අහනවා උපකල්පනයක් තියනවාද කියලා. ඔන්න Python ලේඛනයක් ලියන්න කියලා කියන්නේ මෙන්න තියෙන Python ලේඛනය අපෙන් අහන්නේ මොකක්ද? උපකල්පන තියනවාද කියලා අහනවා. පළවෙනිම උපකල්පනය මොකද්ද? කලින් තියෙන එකට වඩා හරිද? කලින් ඒ කියන්නේ කලින් මාසයේ පාඨාංකයට වඩා දැන් තියෙන පාඨාංකය වැඩි වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕන දෙයක්. හරිද? අනිත් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් කරන්න පුළුවන් දශම සංඛ්‍යා නෙමෙයි නිකිල පමණයි. ඒ කියන්නේ ධන හෝ ධන පූර්ණ සංඛ්‍යා පමණයි. හරිද? ධන පූර්ණ සංඛ්‍යා පමණයි අපි ඇතුළත් කරනවා. ඒ කියන්නේ හවුස් හෝල්ඩ් නම්බර් එක විදියට ඍණ අංකයක් ගන්න බෑ. හරිද? ඒ ඒ දෙක තමයි අපේ උපකල්පන හැටියට ලියන්න ඕනේ. ඒක ඔයාලට ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන්, සිංහලෙන් ලියන්නත් පුළුවන්. දැන් මෙතන අපිට Python ක්‍රමලේඛන භාෂාවෙන් කේතනය කරන්න කියලා දෙනකොට දරුවනේ මෙතන මම মালටි ලයින් කමෙන්ට්ස් පාවිච්චි කරලා තියෙන්නේ. মালටි ලයින් කමෙන්ට්ස් යූස් කරලා තියෙන්නේ බලන්න මෙන්න මේ විදියට. ඉස්සෙල්ලාම household number කියන එක තමයි මම HNO කියලා අරන් තින්නේ. ඒ ටික ගත්තා. වෙනස හොයාගත්තා. 64ට වඩා විශාලද කියලා චෙක් කරා. විශාලයි නම් පළවෙනි 64ට 5 ගානේ වැඩි කරලා ඉතුරු ටිකට 10 ගානේ වැඩි කරා. ඒක 64ෙන් අඩු කරලා වෙනස අරගෙන. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ගත්තා උත්තරේ print කළා. හරි. මේ තියෙන්නේ ඒකම තමයි. හරිද? මේ තියෙන එකම DB text කියන අගයකට පාඨ ගුණයකට අවශ්‍ය කරන Python ශ්‍රිතයක් ලියන්න කියලා කියනවා. එහෙමනම් මේක කරන්න තියෙන්නේ මොකද්ද? අර විදිහටම ෆයිල් ඕපන් අපිට පුළුවන් මෙන්න මෙතන මේ තින් def write to file කියලා මම ෆන්ක්ෂන් එකක් කරන් තිනවා house comma r pass ඒ කියන්නේ පෙර කියවීම දැන් කියවීම පාඨාංකය කීයද මේ 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 මුදල කීයද එහෙම අරගෙන DEB text නම් පාඨ ගොනුවක අගට ලිවීම සඳහා මෙන්න මෙතන බලන්න පාඨ ගොනුවක අගට ලිවීමට අවශ්‍ය Python ශ්‍රිතයක් ගොඩනගන්න කියලා තියෙනවා. පාඨ ගොනුවක අගට ලිවීමට කිව්වාම append මම කිව්වා read write කියලා mode දෙකක් තියෙනවා. ඊට අමතරව append කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අගට ලිවීම සඳහා. හරිද? තියෙන එකට අගට මොකද දැන් මේකම නැවත ඊළඟ මාසෙ ලියනකොට ඒකේ අගට ඊළඟට එන්න ඕනේ. ආන්නේ විදියට. එතකොට ඒක ලියලා ඉවර වෙලා print කරන command එකේම තමයි ලියන්නේ. ෆයිල් එක ක්ලෝස් කරනවා. හරි. අපි ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. එළියුව අගය. දැන් මම ඉස්සෙල්ලා මේ කොටස මේ අර වැඩසටහන දාලා තිබුණේ අපේ කලින් කොටසේ B කොටසට. ඒක ප්‍රශ්නේ අහලා තිබුණ නිසා මම ඒක වෙනම දැම්මේ. නමුත් දැන් මෙන්න හරියටම මේ program එක ගානක් කැල්කියුලේට් කරලා අර print එකත් මේ payment එකත් කරලා payment එකත් හදලා ඉවර වෙලා අපිට screen එකේ display කරන ගමන් අර file එකෙත් ලියවෙන්නත් ඕනේ. එහෙමනම් මම මේ අර function එක මේක ඇතුළට දැන්න දාගත්තා. මම දැන් මොකද කරන්නේ? මේ function එක මෙතනදී function එක call කරන්නත් එපා print එකටත් එක්ක නේද? write to file කියන එක එතනද යොදා ගන්නවා. හරි ඔන්න මම දැන් මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා මම පාස් කරන්න ඕන නම්බර්ස් මොනවද මෙතනදී පළවෙනි පරාමීතිය තමයි house number දැන් මම මෙතන අරන් තියෙන්නේ hno කියන එක මම ඊට පස්සේ r passed
कमा आर प्रेसेंट कमा इलागर मेतन अपी गान हादागे ने तीने पेमेंट किएने का मेतन अधी चार्ज की लादास कराने मैं फंक्शन के अतुले चार्ज की लता माया पा मैं गान ने नमु तापी मेतन अधी मैं ग्लोबल वेरिएबल लेकर निर्माण करेगा ते पेमेंट किएने का ये मनां पेमेंट किएने का ता मेतन पास करानो ने उन्ने रन करो मेतन डीबीई डॉट टेक्स्ट की ला फाइल लगा है दे ताम नहें मुकद हेतु है ना आपी आगे आन आदेश कर ले बालम उन्ने मामा गृहस्थान के किसी विशिष्टतर की ला मामा देना लास्ट मीटर एरिया का देना होने हम तीस समय दाना आगे आक निकले आक मामा दोनों किसी तीह की ला इलागर प्रेजेंट मीटर एरिया का आपे उपकल्पने है टीर दारु එකසිය තිහට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ කලින් එකට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ මම දුන්නොත් 175 කියලා දුන්නොත් හරි එතකොට 64ට වඩා වැඩි අගයක් නන් නෙමෙයි හරි කමක් නැහැ අපි බලමු ක්‍රියාකාරීත්වය එන විදිය එන්ටර් කරාම ඔන්න බලන්න ඔයාලට පේනවද මෙතන DEB කියලා ෆයිල් එකකුත් නිර්මාණය වුණා आगे रुपया देसी विसी पहा केला आवा हरी अभी बालों में फाइल को ओपन कर ला मामा लिव एक हरी टा आवा देगी ला तो मैंने अभी लती ना पेन आने दे बालान ने एक ऐसी विसी हाथर गुहास्ता आ गया कालिंगे का एक ऐसी तिहाई एक ऐसी हैत्त पहाई दें आपे इंगार मंग वाला टा पुड़ी वैध का दिया के पेन केले काकती ना केला हरी मैं प्रश्न आपे इंगा हालत ही बुने मुकाद दे पाठ गणुवा का अगटा लीवी मट අගට ලිවීමට කියන්නේ දරුවනේ දැන් ඊළඟට අපිට මොකද ඕන වෙන්නේ ඊළඟ මාසේ ආයි මේක රන් කළොත් මේ ප්‍රෝග්‍රෑම් එක මොකද වෙන්නේ අගට ලියන්න ඕනේ එහෙමනම් ඕන මං ආයි රන් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක 124යි දැන් අන්න ලාස්ට් මීටර් රීඩින් එක කියන දරුවනේ 175 හිතන්න දැන් මම මේ ඊළඟ මාසේ මේ ප්‍රෝග්‍රෑම් එක ලියනවා කියලා 175 දැම්මා ඊට වඩා වැඩි ආගයක් මොකද වෙන්නේ මම දානවා 250 දැන් මම පොඩ 64 ගැප් එකට වැඩි ओपन करोटे නැත්තම් වෙන්නේ අපිට නෝට්පෑඩ් එකකින්වත් ඕපන් කරන්න දෙන්නේ නැහැ මේ Python run වෙනකන් හැමතිස්සෙම ක්‍රියා ෆයිල් සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වයකදී අදාළ ස්ටේට්මන්ට් එක run වුණාට පස්සේ close function එක දෙන්නම ඕනේ එතකොට ෆයිල් එක වෙන ප්‍රෝග්‍රෑම් එකකින් ඕපන් වුණා උනාට Python වලදී අදාළ වැඩේ කරලා close කරලා ඉවරයි ඊළඟට ආයි මොකක් හරි එකක් කරනකොට ආයි ඊට යටින් නැවත මේ open function එක දෙන්න ඕනේ एक आर मंग वाला टे पाठम पहली कर दी मंगे को वाला टे क्यों बा अरे इतनी उन्नो ओये विधि रे तमाई में मेके दिए नहीं इतनी एक कम दे देंगा अभी में पाइथन में प्रश्ने में का मारु दे अग्ने में मेके कोहम गला तो वाला टे में देवी निकोटा से में प्रश्ने आता रीन न बोलूँ क्या मती नांग ये उन्हाँ टे दरुने එකකට ලකුණු දෙක ගන්න එතනම 10ක් නේද සාමාන්‍යයෙන් උසස් පෙළ අය මේ IT ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට ලකුණු 100ක් එනවා එකකට දෙක ගන්න. ඒක නැවත දෙකෙන් බෙදෙනවා. එතකොට ඒ Python ප්‍රශ්න ඒ තරම් අමාරු නෑ ඒව අර මේ සාමාන්‍යයෙන් 2018 19 නම් පොට්ටක් ඒක ලේසි වෙලා තියෙන 14 සාපේක්ෂව. මොකද 18 දී পেපර් එකේ ස්වරූපේ වෙනස් වෙච්ච නිසා. ඒ හින්දා අපිට ඒ කොටස අතාරින්න බෑ ඒ වගේම ව්‍යුහගත එකක් ආවොත් ඒක අතාරින්න බෑ ඉතින් රචනා ප්‍රශ්නයක් වුණත් ඇත්තටම ඔයාලට ෆ්ලෝ චාට් එක සහ Python කෝඩ් ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් මේක ලියන්න පුළුවන් මේක අමාරු වැඩකුත් නෙමෙයි ඉතින් ඒක නිසා අපි ඒකයි මම මේ පාස් පේපර් ඩිස්කෂන් එකක් ඔයාලට කරන්න බලාපොරොත්තු වුනේ ඉතින් එහෙමනම් අපි අදට අපේ පාඩම මෙතනින් නතර කරමු එහෙනම් ගොඩාක් ස්තුතියි මාත් එක්ක අදාසය එකතු වුණාට සුබ දවසක් ඔයගොල්ලෝ සිය දෙනාටම